හොඳයි හිතවතුනි, අපි ඔබට කියපු විදිහටම දෙහිවල බෙල්ලන්තර සිරිසදහම් ආශ්‍රමයේ හිඳ මේ සදහම් කතිකාවත වෙනුවෙන් ඔබ මුණ ගැහෙනවා, වැඩ සිටිනවා මේ ස්ථානයේ. මේ සිරිසදහම් ආශ්‍රම වාසී සිරි සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරන් වහන්සේගෙන් මුලින්ම අවසරය බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන ආරම්භ කරන්නට. හොඳයි, අපි මේ වැඩසටහන මෙතන ඉඳලා පැයකටත් වැඩි කාලයක් ඔබත් එක්ක සජීවීව Facebook මාධ්‍යන එක තුලා සිද්ධ කරනවා. ඒ වගේම මුලින්ම සඳහන් කරන්න අවශ්‍යයි ඇයි මෙහෙම වැඩසටහන සිද්ධ කරන්න කියන වග. මේ පිළිබඳව අපි Facebook මාධ්‍යෙම විස්තර පළ කළාම ඇතමුන් මගෙන්ම දුරකථනයම දුන් දීලා අපි හාමුදුරනේ විමසුවා ඇයි මේ විදිහේ කතා බහට ලක්වන දේවල් කරන්නේ, ආන්දෝලනාත්මක දේවල් කරන්නේ, මේ හරහා මේ පවතින ධර්මයට බලපෑමක් නේද එල්ල වෙන්නේ කියන වග. ඒක එහෙම වෙනවද නැද්ද කියන එකත් සාකච්ඡා නොකොට ප්‍රශ්න නොකොට අපිට විසඳා ගන්න පුළුවන් කමක් නැහැ. දැන් අපේ හාමුදුරුවෝ මුලින්ම මේ ස්වර්ණවාහිනී හරහා තමයි මාධ්‍ය ඔස්සේ ඔබ වහන්සේ ධර්ම දේශනා කරන්න පටන් ගත්තේ මීට අවුරුදු 10කට 12කට කලින්. ඒ නිසා කාලය ගත වෙලා බොහෝ දේවල් වෙනස් වෙලා තවමත් අපිට වගකීමක් තිබෙනවා. ඒ නිසා ඔබ වහන්සේව තවදුරටත් ප්‍රශ්න කරන්නට මේ සමාජය වෙනුවෙන් සහ මා විශේෂම සඳහන් කරන්න අවශ්‍යයි. මා අද මේ නියෝජනය කරන්නේ මගේ නාලිකාව නොවන වග. මා අද නියෝජනය කරන්නේ මාව හරින්ද්‍ර ජයලාල් කියන පුද්ගලයා පමණයි නියෝජනය වන්නේ. නාලිකාවේ දශමයක නියෝජනයක් මේ සඳහා නොමැති බව අප බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. එය පැහැදිලිවම මූලිකව සඳහන් කළ යුතු නිසා. අපි හැම මාසෙකම මේ වගේ ඔබව මුණ ගැහෙන බලාපොරොත්තු වෙනවා පළවෙනි සතියේදී. ඒ බලාපොරොත්තුව තුළදී ඔබට පුළුවන්කම තියෙනවා අපි Facebook මාධ්‍යෙන් සජීවීව යොමු වන නිසා ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රශ්නයක් අපේ හාමුදුරන් වහන්සේගෙන් විමසන්න අපේ සඳ අවස්ථාව ලබා දෙනවා. මේ ප්‍රශ්න විමසීමේදී ඔබ බෞද්ධය කියන වග හොඳින් හඳුන්ව ගන්න අපිට පුළුවන් වුණොත් ඒ ඇති. මොකද බෞද්ධයන් අවබෝධය ඇත්තා. ඒ නිසා අවබෝධයෙන් යුතුව අසන ප්‍රශ්න යොමු කරනවා නම් අපිට මේ සාකච්ඡාව හොඳ ගැඹුරකට ගෙනියන්න පුළුවන්කමක් තිබෙනවා ය කියන වගේ අප විශ්වාස කරනවා. ඊට අමතරව සමාජයේ තුල මතුවන මේ සදහම් කාරණා ගැටලු අප මේ හැම මාසෙකම මේ සාකච්ඡාව හරහා ගෙනෙන්නට බලාපොරොත්තු වෙන අපේ හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගනිමින්. හොඳයි, අද අපි කතා කරන්නේ තවත් දවස් කීපයකින් එළඹෙන වෙසක් පෝය පදනම් කරගෙන. නමුත් මේ වෙසක් පෝය පදනම් කරගත්ත ප්‍රශ්න කීපයට යන්න කලින් අපේ හාමුදුරනේ මට හිතුණා මෙන්න මෙහෙම තැනකින් පටන් ගන්නට සමාජයේ තිබෙන ප්‍රශ්න කීපයක් මුල් කරගනිමින්. අපි රහත් බව කිව්වහම දන්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් මේ මගඵල මග සතර ලබා ගත්තාය කියන කාරණාව. ඔබ වහන්සේ කොහොමද රහත් බව විග්‍රහ කරන්නේ? ඔබ වහන්සේට වෙනම කියවීමක් ඒ සඳහා තියෙනවද? ඇත්තටම තියෙනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි. අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාම්ප්‍රදායික පොතපතින් ඔබ්බට ගිය ප්‍රායෝගික කතන්දරයක්. ප්‍රායෝගික කතන්දරයක්. ඒ ප්‍රායෝගික කතන්දරය අපි දන්නෝ සම්බුද්ධ දේශනාව ත්‍රිපිටකය තුලනි තියෙන්නේ. එහි මූලම දේශනා තියෙන්නේ සුත්ත නිපාතය. ඔබ වහන්සේ මේ ත්‍රිපිටකයේ දැනට ග්‍රන්ථාරූඪ වී තිබෙන ආකාරය සමස්ත වශයෙන්ම පිළිගන්නවද? මම පිළිගන්නේ මගේ හදවතට දැනෙන කොටස පමණයි. ඒක සූත්‍ර පිටකයේ වින පිටකයේ පමණ ඔබ වහන්සේ පිළිගන්න ප්‍රතික්ෂේප කරන දේවල් තිබෙනවා. ඒක ඉතින් ඒ අවස්ථානුකූලව පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම වෙනවා. මට අවශ්‍ය කරන්නේ පෙන්වන්න ත්‍රිපිටකය හරහා හෝ ධර්මය හරහා මිනිසුන් නිවන් දැකීමේ ක්‍රමයක් මිසක් මිනිස්සුන්ට ඉපදිපදි මැරි මැරි මේ සසර ඇවිදින ක්‍රමයක් නෙමෙයි. මං ඍජුවම ඒ සසර දුක අවසන් කරන ඍජු මාවත පැහැදිලි කරනවා. මං කියන්නේ සුත්තනිපාතේ යනවා කියලා. සුත්තනිපාතේ සත්‍ය ගැන මෙසේ සඳහන් වෙනවා. ඒකම්හි සච්ඡම්හි. සත්‍ය එකක් පවතින. ඒ මොකක්ද ඒ සත්‍ය? කවුරු හරි ඒ සත්‍ය අවබෝධ කළොත් ඒ අවබෝධ කළ උත්තමයාගේ සසර දුක අවසන් වෙනවා. ඒ කියන්නේ නැවත නැවත ඉපදීම අවසන් වෙනවා. ඔහු සදාකාලික වර්තමානයකට පත් වෙනවා. සදාකාලික වර්තමානයකට පත් වෙච්ච උත්තමයෙකුට අතීතයක් හෝ අනාගතයක් නැහැ. ඔහුට අතීතය අනාගතය වර්තමානය කියන කාලත්‍රයෙන්ම නිදහස් වෙලා එකම තත්ත්වයකට ඔහුගේ සිත පත් වෙනවා. අපි ඒකට කියනවා ශුන්්‍යතාවය කියලා. ඒක තමයි රහත් බව. ඒක ඕනම කෙනෙකුට ප්‍රත්‍යක්ෂ කළ හැකි පැහැදිලි ක්‍රමවේද අපි විග්‍රහ කරනවා. සත්‍ය දුක පිළිබඳව සානිත් හැම දෙයක් පිළිබඳවම ත්‍රිපිටකයේ තියෙනවානේ අපේ හඳුනන. අපිට බැලුවත් දුකට හේතුව දුක නැති කරන විදිහ ඔක දැනගන්න පුළුවන්. ඒක දැනගත්ත ස්වභාවයම රහත් බව බවට පත් වෙන්නේ කොහොමද? දැන ගැනීමයි ප්‍රත්‍යක්ෂ කිරීමයි කියන දෙකක්නේ. අපිට ඕන එකක් දැනගන්න පුළුවන්නේ. දැන් සත්‍ය කිව්වහම ඒක නෝ වහන්සේ ත්‍රිපිටකයේ කටපාඩම් වීමට අමතරව ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. ප්‍රත්‍යක්ෂය නැතුව මාර්ගය කියන්න බෑනේ.
ප්‍රත්‍යක්ෂය නැතුකොත් මාර්ගය කියන එක දේශනාවෙ තියෙනවානේ මෙහෙමයි මාර්ගය මෙහෙමයි යන්න කියන එක. මේ මාර්ගයෙන් ගිහිල්ලා නිවන් දකපුවයි නෑනේ. එතනේ තියෙන ප්‍රශ්නේ. දැන් ඒ කියන මාර්ගයෙන් ගිහිල්ලා නිවන් දකපුවා ඔයා දැකලා තියෙනවද? දැකලා නැහැ. නැද්ද කියලා දන්නෙත් නෑ. නෑ. එතකොට නැද්ද කියලා දන්නේ නෑනේ. නමුත් දැන් මේ අපි කියන මාර්ගයෙන් ගිහිල්ලා නිවන් දකපු කෙනෙක් ඉන්නවනේ. දැන් ඔයාට ඒත් පිළිගන්න වෙන්නේ මං කියන එකනේ. කියන එක ඒක තමයි. ප්‍රායෝගිකයිනේ. අපි ප්‍රත්‍යක්ෂයෙන් කතා කරනවා. ප්‍රත්‍යක්ෂයෙන් කතා කිරීමයි පොතපත දැනුමෙන් කතා කිරීමයි දෙකක්. දැන් උගක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඔබ වහන්සේට ප්‍රත්‍යක්ෂය තියෙනම් ඇයි ඔය පොතපතෙන් කරුණු ගන්නේ? මම ඒකට හේතුවක් කියනවා. ලංකාවේ විශාල පිරිසක් ඉන්නේ බුද්ධාගමකාරයෝ. එතකොට අපි මිනිසුන්ට බණ කියනකොට මේ දහම විශාල බෞද්ධ පිරිසක් අහන ඔය වගේම අබෞද්ධ පිරිසකුත් අහනවා. එතකොට අපි මේ රටේ ප්‍රධාන ආගම බුද්ධාගමනේ. එතකොට අපි මොන ආගමෙන්ද කතා කරන්න ඕනේ? ඒක හරි. නමුත් ඔබ වහන්සේ අවබෝධ කරගත්ත සත්‍ය දේශනා කිරීමේ විප්ලවය ඔබ වහන්සේ කරන්න අවශ්‍යයිනේ. විප්ලවය කරන්නේ අර තියෙන ආගමෙන් සාක්ෂි ගෙනහැර දක්වමින්. දැන් මම උදාහරණයක් කියන්න. ගෞතම බුදුහාමුදුරුවෝගේ දේශනාවක් තියෙනවා සුත්ත නිපාතේ ආමගන්ධ සූත්‍රය. ඒක තියෙන්නේ මස් මාළු කෑම පිළිගත ගැන. එතකොට උන්වහන්සේ ආමගන්ධ සූත්‍රය දේශනා කරනකොට කියනවා මේක කාශ්‍යප බුදුහාමුදුරුවෝ දේශනා කළා. පැහැදිලිද? එතකොට අපිට පේනවා එහෙනම් කාශ්‍යප බුදුහාමුදුරුවෝ මේ කතාවම කිව්වා. ගෞතම බුදුහාමුදුරුවෝ මේක කියන එහෙනම් මේක ඉතිහාසයේ සියලු බුදුරු කියන කතාව වෙන්නේ නැති කියලා අපට අදහසක් ගන්න පුළුවන්. දැන් අපි හිතමු අපි යනවා වැඩිපුර ක්‍රිස්තියානි මිනිස්සු ඉන්න පරිසරයකට. අපි ප්‍රත්‍යක්ෂ දේශනා කරන්න යන්නේ. ආගම කියන නෙමෙයි යන්නේ. එතකොට අපි කරන්නේ ඒගොල්ලෝ දන්න කාරණා වලින් කරුණුගෙන හැර දක්වනවා. මං කියන එක පැහැදිලිද? ඒ කියන්නේත් මට අවබෝධ වෙච්ච කාරණේමයි. කාරණේ. එතකොට මම යොදා ගන්නේ ඒගොල්ලන්ගේ ආගම. අපි හිතමු අපි වෙන Hindu ඉන්දියාවට යනවා. ඉන්දියාව ගොඩක් Hindu භක්තිකයෝ ඉන්නේ. එතකොට ඒගොල්ලෝ දන්නේ භගවත් ගීතාව. ඒගොල්ලෝ දන්නේ Hindu කතා. එතකොට අපි අවබෝධ කරගත්ත ප්‍රත්‍යක්ෂ ඥාණය භගවත් ගීතාව ඇසුරින් පැහැදිලි කරනවා. දැන් මම කියන එක පැහැදිලිද? ලෝකේ සත්‍ය එකයි පවතින්නේ. හොඳයි අපි හිතමු සත්‍ය එකයි කියන පදරම අපි කතා කළොත් බුදු, පසේ බුදු, මහරහත් මේ අවස්ථා තුන අපි හඳුන්වන්නේ තුන අවස්ථාවකදී. සත්‍ය එක නම් කොහොමද එහෙම ප්‍රභේදයන් දෙන්නේ බුදු, පසේ බුදු, මහරහත් විදියට? සත්‍ය එකයි. නමුත් ප්‍රඥාවේ ප්‍රමාණයේ වෙනස්කම් තියෙනවා. දැන් සූත්‍රයක් තියෙනවා සංයුත්තනිකායේ සම්බුද්ධ සූත්‍රය කියලා. සරියුත් තෙරුන් වහන්සේ අහනවා ගෞතම බුදුහාඳුනගේ ප්‍රශ්නයක්. සම්බුදුවරුන් කවුද? රහතුන් කවුද කියලා. අපි කැමති පැහැදිලි කරගන්න. ඒතර ගෞතම බුදුහාඳුරෝ මෙසේ දේශනා කරනවා. සාරිපුත්‍ර යම් භික්ෂුවක් යම් කෙනෙක් යම් පැවිද්දෙක් කවුරු හරි කෙනෙක් මේ සසර දුක නිවන මාර්ගය තනියෙන්ම සොයා ගන්නවා. ඊට පස්සේ ඔහු කරන්නේ ඔහු සොයාගත්තේ ප්‍රත්‍යක්ෂ දේශනා කළා ඒ මාර්ගයට ශ්‍රාවකයෝ යොමු කළා. ඒ ශ්‍රාවකයන්ටත් ප්‍රත්‍යක්ෂ ලැබෙන සලස්සනවා. අර මුලින්ම හොයාගත්ත එක්කෙනෙක් ඉන්නෝනේ. එයා තමයි සම්බුද්ධ. අර ප්‍රත්‍යක්ෂය දෙවෙනුව ලබන අය ඉන්නෝනේ. ඒගොල්ලෝ තමයි රහත්. එතකොට කිසිම දවසක සම්බුද්ධ ශාසනයක් තුළ සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගන්න ලැබෙන්නේ නැද්ද ඒ දේශනාවට අමතරව? මට පැහැදිලි නෑ ප්‍රශ්නේ. දැන් ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍යම හැරෙන්නට ඒ සත්‍ය එකයි ලෝකේ. නමුත් ඒ මග ඔස්සේ හැරෙන්නට මේ සත්‍ය අවබෝධ වන්නේ නැද්ද? සත්‍ය ලෝකේ හැමතැනම ඉන්න මිනිස්සු අවබෝධ කරනවා. සත්‍ය අවබෝධ කරන්න අවශ්‍ය ජීවිතයේ ගැඹුරු අත්දැකීම් සමුදායක් විතරයි. ජීවිතයේ ගැඹුරු අත්දැකීම් සමුදායක් විතරයි. පසේ බුදුරුව අහලා නැද්ද? දැන් අපි අහලා තියෙනවා ගෞතම බුදුහාමුදුරුව මනුෂ්‍ය ලෝකෙ උපදිනකොට මාතංග කියලා පසේ බුදු කෙනෙක් ඉපදෙලා හිටියා. එතකොට ගෞතම බුදුහාමුදුරුවගේ බුද්ධ ශාසනය මේ පැත්තේ තියෙනවා. කාශ්‍යප බුදුහාමුදුරුවගේ බුද්ධ ශාසනය මේ පැත්තේ තියෙනවා. අතරමැද ඉන්නවා මාතංග පසේ බුදුහාමුදුරුව. දැන් ඔබ කියන්නේ මාතංග පසේ බුදුහාඳුරෝ මොන ශාසනයට දයත්? අපට උත්තරයක් දෙන්න බෑ. සත්‍ය අවබෝධ කළ උතුමෝ නිහඬව ඉඳලා ඒගොල්ල සමාජ දේශනා කරන්නෙත් නැහැ. ඒගොල්ල මිය යනවා. ඒ වුණාට ඒගොල්ලෝ ඒ සම්බුද්ධ ශාසනයට අයිති. ශාසනය පුද්ගලයන්ට බෙදන්න බෑ. ශාසනය තනි. ශාසනය කියන්නේ මොකක්ද ඇත්තටම? ශාසනය කියන්නේ බුදුන්ගේ පණිවිඩය. පණිවිඩය. අවබෝධ කරගන්න. එච්චරයි. ඒකට මේ අමාත්‍යංශයක් ඕනේ නැහැ ඒකට. ඒක බුදුන්ගේ පණිවිඩය. ඒක තියෙන්නේ පවුණු කිරීම කුසල් කිරීම හිත පිරිසුදු කර ගැනීම ඔච්චරයි ශාසනේ තියෙන්නේ. ඔක තමයි බුදු ශාසනේ. නැතු මේ බෝගස්වත්, චෛත්‍යවත්, පන්සල්වත් මේ දැන් මේ අපි ඉන්නේ තට්ටු හතරක මහා විහාරයක. මේ ශාසනේ නෙමෙයි මේවා. හරි අපි ඒව ගැන අපි හඳුර කතා කරන්න අවශ්‍ය. දැන් ඔබ වහන්සේ සඳහන් කළා සත්‍ය එකයි. ඒ තමයි අරහන්ත භාවය. දැන් නමුත් ඔය අරහන්ත භාවය වෙත යන්න සෝවාන්, සකෘදගාමි, අනාගාමි විදියට අපි පිළිවෙලින් පිළිවෙල යන්න අවශ්‍යයි කියලා දහමේ තියෙනවා. දැන් ඔබ වහන්සේ ඒ පිළිවෙල හඳුනාගත්තාද? ඒ පිළිවෙල වහන්සේට දැනුණාද? මාර්ගයේ තියෙන්නේ මාර්ගයේ පටන් ගැනීමක් තියෙනවා. මාර්ගයේ අවසන් කිරීමක් තියෙනවා. එකම මාර්ගයක් තියෙන්නේ. පැහැදිලි කිරීමේ පහසුව පිණිස කොටස් වශයෙන් බෙදලා තියෙනවා.
මං කියන කාරණය පැහැදිලිද? මාර්ගයේ ආරම්භයේ ආරම්භයේ සෝතාපන්න, අවසානයේ අරහත්, තේරුම් ගැනීමේ පහසුව හා ඉගැන්වීමේ පහසුව හා වැඩිීමේ පහසුව පිණිස සකෘදාගාමි අනාගාමි කොටස් වශයෙන් බෙදලා තියෙනවා. ඒක නිසා අපි හිතමු කෙනෙක් සෝවාන් වුණා කියලා. දැන් එයා සෝවාන් වෙලා එයාගේ හිත ප්‍රායෝගික ක්‍රියාකාරකම් ගොඩක්නේ තියෙන්නේ. එහෙම නැතුව මේ කැලේකට ගිහිල්ලා මෙහෙම වමත උඩින් දකුණු අත තියාගෙන අතපය හොල්ලන්නේ නැතුව හිටියා කියලා සකෘදාගාමි වෙන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතය තුළ ක්‍රියාකාරකම් තුළ දෛනික සිහිය පවත්වගෙන ඒකට අපි කියන්නේ විපස්සනා කියලා. සාමාන්‍ය ජීවිතයේ ජීවත් වෙනවා තමා පිළිබඳව විවෘත පුළුල් දැක්මක් තියෙනවා. අන්‍යයා තමයි ආර්ය ශ්‍රාවකයා. එතකොට දැන් සෝතාපන්න වුණා කියන කෙනෙක් දැන් මේ සසර යන්නේ එක පැත්තකටනේ මිනිස්සු. දැන් මේ දිගට මිනිස්සු මෙරි උපදිනවා. මේ මිනිස්සු මෙරි උපදින්නේ මිනිස්සු හිතන ක්‍රමය සාම්ප්‍රදායික නිසා. මම කියන දේ පැහැදිලි එකම විදිහකට හිතනවා. මේ හිතන ක්‍රමය මෙහෙම කරකැව්වොත් අනිත් පැත්තට එයා සෝතාපන්න. ඒක තමයි මගපල වලට පත් වීම පළමු දේ. කියන්නේ එතන තමයි ආරම්භය. දැන් අපේ හඳුරන්නේ ඔය සෝතාපන්න වීම, එතන ඉහට සකෘදාගාමි අනාගාමි වීම, ඒ දේවල් අවබෝධයෙන් ලබන්න අවශ්‍යයිනේ. අනිවාර්යයෙන්. දැන් මට මතක එක වතාවක් පුවත්පතවල බහස සඳහන් කළා දෙනවා බහස සකෘදාගාමි වුණාය කියලා. කොහොමද එහෙම කියන්නේ? දැන් මම ඔයගෙන් අහන්න. ගෞතම බුදුහාමුදුරු බුදු වුණා කියලා ඔයා කියන්නේ කොහොමද? ඒක අපි අහන්නේ පොතින් පතින් දැනගෙන. නමුත් මමත් අහන්නේ ඔබ වහන්සේගෙන් කොහොමද එහෙම කියන්නේ කියලා. මම ඊට වඩා ප්‍රශ්නයක් අහන්නේ. දැන් ඇත්තට ඔයාට හුඟක්ම විශ්වාස පොත පතින් දැනගෙන අහන එකක්ද? සජීවීව මෙහෙම ඉස්සරහා ඉඳගෙන කියන එකක්ද? මම ඔයාට පොත පතින් ප්‍රශ්න කරන්න පුළුවන්ද? පුළුවන්. පොත පතින් අරගත් දැනුම ප්‍රත්‍යක්ෂ බවට පත් කරගත්තොත් ප්‍රශ්න කරන්න පුළුවන්. හරි. එතකොට ඉස්සෙල්ලම ඒක හොයලා බැලුවොත් ඔයාට ප්‍රශ්න කරන්න වෙන්නේ මගෙන් ඒ පොත පතේ දැනුම ප්‍රත්‍යක්ෂ කරගත්තයින් පස්සේ. ඕනම කෙනෙකුට සසර දුක නිවන්න අය ලෝකේ කාලෙන් කාලට පහළ වෙනවා. ඒගොල්ලෝ සත්‍ය අරන් එන්නේ. ඒගොල්ලෝ ඒකටමයි මනුෂ්‍ය ලෝකෙට එන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා මේ ප්‍රාථමික ගෝත්‍රික සසරට එකතු වෙච්ච මිනිසු තුල විශාල අරගලයක් කරනවා. ඒ අරගලය කරන්නේ ඒ සත්‍ය අවබෝධ කරලා ඉවර වෙලා ඒ අවබෝධ වෙච්ච සත්‍ය සමාජයට ගෙනියන්න. අපි අරගලය කරා. දැන් මම කියන දේ වැරදි නම් මම දැන් පොත් 200 ගාණක් ලියලා තියෙනවා. ධර්මදේශනා දහස් ගාණක් දේශනා කරලා තියෙනවා. දැන් ත්‍රිපිටක, කුරාන්, බයිබල්, භගවත් ගීත නමත බොහෝසම සඳහන් කළා පොත් වලින් බෑ සත්‍ය ප්‍රත්‍යක්ෂ කරන්න කියලා. එහෙනම් දැන් හරේන්ද්‍රයාට කෙලිව මං කියන එක පිළිගන්න වෙනවා. පිළිගන්න සඳහා තමයි ප්‍රශ්න කරන්නේ. අනිවාර්යයෙන් ප්‍රශ්න කරන්න ඕන. දැන් බුද්ධ ධර්මයේ තියෙන්නේ ප්‍රශ්න කිරීමේ නිදහස. අපි සාකච්ඡා කරන්න ඕන. අපි දැන් අපි හිතමු අපිට ඇත්තටම දැන් හරේන්ද්‍ර රෑ නිවුස් කියලා ගෙදර යනකොට පාරේදී බුදු කෙනෙක් හම්බ වෙනවා. දැන් ඔයාට ප්‍රශ්න නොකර අඳුන ගන්න පුළුවන්ද? බෑ. අපි හිතන් ඉන්න විදිහේ මහා රස්මාලාවල් විහිදගෙන අඩි 365ක් විතර උසට. එහෙමද? නෑ. එහෙම නෑ. බුදුරු කියන්නේ අපි වගේ මිනිස්සු. ඒගොල්ලෝ යමක් දන්නෝ. ඒ දන්න දේ ඒගොල්ලොත් එක්ක විවෘත ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ හංගල ප්‍රශ්න කරන්නේ නෑ. සාම්ප්‍රදායිකව ප්‍රශ්න කරන්නේ නෑ. විවෘත ස්වභාවක ප්‍රශ්න කළාම ඒක පුළුවන් තරම් ප්‍රශ්න කරන්න ඕනේ. හරස් ප්‍රශ්න. හොඳයි. අපේ හඳුර දැන් ඔබ වහන්සේ අරහන්ත භාවයට පත් වෙලා කියන තැන ඔබ වහන්සේ රැඳෙන්නේ. දැන් අර මං ධම්මපදයේ කියවද්දි එක තැනක දැක්කා මේ අර රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ. ඒ කියන්නේ මේ සාමාන්‍ය ජනතාව ප්‍රිය නොකරන රැඳෙන්න ආස නැති තැන් වල තමයි සාමාන්‍ය රහතන් වහන්සේ රැඳෙනවා කියලා ඒත් ගාථාවේ තියෙන්නේ. ඒ ගාථාවේ ඕගොල්ලෝ දීපු අර්ථය. එතකොට මම ප්‍රශ්නයක් අහන්න. ඔව්. ඇයි ගාථාවේ පද අර්ථය කියොත් අපි හඳුන්නේ ඒක නෙවෙන්නේ. ජේතවනාරාමය සාමාන්‍ය මිනිස්සු ඉන්න කැමති තැනක්ද අකමැති තැනක්ද? සාමාන්‍ය මිනිස්සු ඉන්න කැමති තැනක් අපි හඳුන්. එතකොට ඒ කියන්නේ දැන් සාමාන්‍ය මිනිස්සු කැමති තැන. එතකොට ඔයාගේ අර පදාර්ථයත් එක්ක මැච් වෙනවද? නෑ. ඒ අපිට එක උදාහරණයක් නේ. නමුත් දැන් අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ ගව්වෙන් ගව්ව වැඩම කළානේ පන්සාලි සසප් පුරාවට. දැන් ඔබ වහන්සේ වැඩ ඉන්නේ මේ සිරස ධම්ම ආශ්‍රමයේ නැමැති ස්ථානයේ පමණයිනේ. අද මේ රැණේ. දැන් අද දවල් හිටියු මන් දාගෙන. ඒකත් මේ කැලේක හෝ ජනතාව නොයන හෝ සප පහසුකම් නැති තැනක් නෙවෙයිනේ අපි හඳුරුව. ඔව්. දැන් කෙනෙකුට තියෙන ප්‍රශ්නේ ඇයි ජනතාව ඇලෙන ගැලෙන ගැටෙන දේවල් වලම ඔබ වහන්සේ ඇලෙන්නේ ගැලෙන්නේ ඇයි මේ වෑන් තොරව මේ නිදහස් තැනක් ලබා නොගන්නේ? හොඳ ප්‍රශ්නයක්. මිනිස්සු බොහෝ දෙනෙක් කැමති මං හුදකලා වෙලා කැලේකට වෙලා කාටවත් කතා කරන්න නැතුව පැත්තකට ඉන්නවනා. මොකද එතකොට අර පරණ ගහපු තැටි ටිකම ගහගෙන පරණ බොරු ටිකම කියාගෙන පුද පූජාවල් කරගෙන මිනිස්සු ගොනාට අඳගෙන සසරටම අපායටම දක්කගෙන ඒගොල්ලන් ජීවත් වෙන්න පුළුවන්. මං එහෙම ඉන්නේ නැහැ. මම ලැබපු අවබෝධය සමාජයත් එක්ක හිටියා කියලා නැති වෙන්නේ නැහැ. ඒක හරි. ඔව්. මං කියන එක තේරුම් ගන්න. මිනිස්සු අතර හිටියා කියලා මගේ දැහැන බිඳෙන්නේ නැහැ.
මිනිස්සු අතර හිටිය කියලා මගේ ශුන්්‍යතාව විහරණ දෙන්නේ නැති වෙන්නේත් නැහැ. එතකොට දැන් මං ඉන්න ඕන කැලේකද මිනිස්සු අතරද? මම මිනිස්සු අතර ඉන්නවා. මොකද මට විප්ලවයක් තියෙනවා කරා. පැහැදිලි. අපි හඳුර දැන් ඔබහසක දේශනාවයි මේ භාවිතාවයි දෙකම මිනිස්සු ප්‍රශ්න කරනවානේ. ඒ නිසා තමයි මම මේ භාවිතාව පිළිබඳව අනිවාර්යෙන් ප්‍රශ්න කරන්නේ. ඔව්. දැන් සමහරු අහනවා මගෙන් මත් අහලා තියෙනවා දැන් මේ විහාරස්ථානය ඇහැ දකින්න දකින්න තන හරිම ලස්සනයි. ඒක එහෙම විය යුතුයි. දැන් අර ඒ දමවදෙම එක තැනක තියෙනවා රහතන් වහන්සේලා වැඩ සිටින තැන් වල රමණීය බව වැඩි කියලා. ඒ මහසමේ සූත්‍රෙත් තියෙනවා. තියෙනවා. එතකොට දේවාදර්ශනය වෙන නිසා රමණීයයි කියලා. රමණීය. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ අපේ හඳුරන්නේ මේ තියෙන මේ රමණීය බව ඔබ වහන්සේ විසින් මැදිහත් වෙලා දායකයන්ට කියලා කරගත දේවල්නේ. නැතු දැන් එතකොට අපේ ආන්දරෝනේ දැන් ළඟට ලැබෙන සිව්පසයත් Taman ලබා ඉල්ලලා ගන්න සිව්පසයත් කියන එක දෙකක් නේ. මම සාමාන්‍යයෙන් කවදාකවත් කායම මුකුත් ඉල්ලන්නේ නැහැ. ඒ වගේ මිනිස්සු මට ලක්ෂ කෝටි ගණන් ගෙනල්ලා පූජා කරනවා. ඒ පූජකලා මම කවදාකවත් බැංකු පුත් පුරවන්නෙත් නැහැ. මම ඒ ඔක්කොම වීදම් කරනවා. සම්මාදම් සල්පිල් ඒව නැහැ. මුකුත් මෙහෙව නැහැ. මෙහෙ බොරු කියලා මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නෙත් නැහැ. ඒව මේ මුකුත් නැහැ. මිනිස්සු මේ අපි යමක් කියනෝ ඒ කියන දේ මිනිස්සුන්ට තේරුණාම මිනිස්සු දන්නා මේක ඇත්ත. එනිසා අපි ගිහිල්ලා උදව් කරන්න ඕනේ. එතකොට ඇවිල්ලා උදව් කරනෝ. නිස්සරණ අධ්‍යාශයෙන් අපි ඉල්ලන්නේ නැහැ කාගෙන්. නමුත් ඔබහස කිව්වහම දැන් අපි දැන් ඔයා මගෙන් ඇවිල්ලා අහනෝ දැන් වාසි දැන් දානයක් දෙනවා මොනවද අපෙන් කෙරෙන්න ඕනේ. එතකොට අපි කියනවා මෙන්න මේකයි අපට අඩු කැමති නම් කරන්න කියලා. ඒක වැරදිද? ඔව්. එහෙම නැත්නම් ඔබහස මේ සිව් මහල් ගොඩ නැගිලා කදනෝ අපිට ඒකට මුදල් මෙච්චර වණ සම්මාදන්. දැන් ඔබහස කරන නැහැ. ඒක කරන්නේ. පැහැදිලිවම. අපිව කරන්නේ. කවුරු හරි අපිට ගෙනත් දුන්නොත් වැඩ කරනෝ නැත්නම් අපි නිකන් ඉන්න ඔච්චරයි. මොකටද ඔච්චර දඟලන්නේ? හොඳයි. එතකොට අපේ හාමුදුරුව කොහොමද හඳුනාගත්තේ හාමුදුරුව රහත් වෙලා කියලා? ඇත්තටම මම මම් පිළිබඳව උපන්නාය දැන් හොයපු කෙනෙක්. ඒ වගේම කාලයක් තිස්සේ සද්ධර්මය පිළිබඳ ගැඹුරු ගවේෂණයක් කරපු කෙනෙක්. ත්‍රිපිටකය පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් කරපු කරමින් මම හැමතිස්සෙම හෙව්වේ කොහොමද මේ 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 ට්‍රැක් එකෙන් එළියට පණින්නේ? මේ ට්‍රැක් එකෙන් පණින්නේ කොහොමද? ඒක තමයි සසර කියන්නේ ඒක. දැන් ලංකාවේ මිනිස්සු රහත් කියලා හිතාගෙන උඩින් යනවනะ. ඔව්. අර නිකන් අර බැට්මෑන් සුපර්මෑන් වගේ ඒ මගේ. අපි කියන්නේ ඒක නෙමෙයි. අපි කියන්නේ එයාව එයාගේ හිත සම්පූර්ණයෙන් ඉවරන. يعني හිත ඉවර හිතක් නැත්තම් එයාගේ ඒ මාර්ගයේ ප්‍රත්‍යක්ෂණං කොච්චර කලක් පරීක්ෂා කළත් ඒ පරීක්ෂණය නිසා ඔහුට ඔහු ගැන කුකුසක් ඇති වෙන්නේ නැත්තම්. ඔහු රහත්. දැන් මම සූත්‍රයක් කියන්න. මේක තියෙනවා මේ සංයුත්ත නිකායක රාතුන් වහන්සේ කෙනෙක් ගිහිල්ලා කියනවා බුදුහාඳුර ඉස්සරහට සති සමාධි ප්‍රඥා වැඩු නිසා මම රහතෙක් කියනවා. උතුර අනිත් අය ඔක්කොම බනිනවා. මැන්නා බුදුහාඳුර කෙනා යාට බනින්න එපා ඇත්තටම රහත් කියලා. හොඳයි. ඒ බුදුහාඳුර වහන්සේට දෙක දැනෙනවා. හරේන්ද්‍ර රහත් බව කියන එක මම සාමාන්‍ය මිනිහෙක් නෙමෙයි. මම අසාමාන්‍ය කෙනෙක්. මගේ දැනුම, කුසලතාවය, අධ්‍යාපන සුදුසුකම් මේ සියල්ලම ප්‍රෝග්‍රෑම් කරලා මාව ඉවල තියෙන්නේ ওই කැලල හොයාගන්න. ඒක මං හොයලා නිකන් ඉන්නේ නැහැ. ඒ විශාල ශාวก පිරිසකට ඒ දහම උගන්වනෝ උගන්වනෝ විතරක් නෙමෙයි ප්‍රත්‍යක්ෂ කරවනෝ ප්‍රත්‍යක්ෂ කරවලා මන් ලැබපු සැනසille මන් ලැබුව අවබෝධය ඒ සමාජයට දායක කරනවා. අපි හඳුන රහත් භාවය පිළිබඳ විවිධ කාරණා තියෙනවා. දැන් අරම එක තැනක කියවලා තියෙනවා මේ අපේ ආනන්ද හාමුදුරුව රහත් උනේ දවස පුරාම මුළු රැය තිස්සේම මේ ධර්මය ගැන අවබෝධ කරලා කරලා බැරිම තරම් නිදා ගන්න සතර ඉරියව්වට නැතුව මේ ඒක හරි අద్భుතයිනේ. ඒ කියන්නේ නිදාගෙනත් නැහැ, නැගිටලත් නැහැ, බාගෙට හැම දෙයක්ම තියෙන අතර. හරි හරි. ඊට පස්සේ තව මං හරි තමයි පටාචාරාව රහත් උනේ මේ නිදාගන්න යන කලින් කකුල් දෙක හොදලා බලද්දී අර කකු මේ වතුර පාරවල් ටික තැන් තුනකට ගිහිල්ලා පොළොවට ගිඳා බහිනවා. ඕක ගැන හිතන්න ගිහිල්ලා මේ නිදාගන්න ගිය ගමන් රහත් උනා. රහත් බව අහඹුවක්. ඔව්. එතකොට එහෙම ඒක දුමහසට තුනේ. අනිවාර්යෙන්ම. ඒක අහඹුවක් ඒ. ඒක අපි ප්‍රෝග්‍රෑම් කරලා ගන්න එකක් නෙමෙයි. ප්‍රෝග්‍රෑම් කරලා ගන්න පුළුවන් සසරට එකතු වෙලා තියෙන දේවල් විතරයි. කර්මස් මේ හිත වැඩ කරන රිද්ම් එකක් තියෙනවා. දැන් අපි දන්නෝ නිව්ටන් කියලා විද්‍යාඥයෙක් හිටියා. ඔහු නියම සොයාගත්ත පළවෙනි, දෙවෙනි, තුන්වෙනි. ඒ භෞතික ලෝකයේ තුල වැඩ කරන නියමනේ. මට ඒතර පුංචි කාලේ ඔව උගන්වනකොට ඇතිවෙච්ච ප්‍රශ්නයක් තමයි මේ මයින්ඩ් එක, මේ මානව සිත නියම වලට වැඩ කරනව ඇද්ද? ඒ නියම මොනවද? ඒ නියම කවුරු හරි හොයාගත්තොත් එයාට මොකක් වෙයිද? අන්න එක තමයි රහත් බව කියන්නේ. රහත් බව කියන්නේ ඒක මේ විහිළු කතාවක් නෙමෙයි. ඒක ලොකු දාර්ශනික කතාවක්. එතකොට කෙනෙක් කරන්න ඕන අතර මාව විවේචනය කරන්න ඕන. විවේචනය කර කර ඒක අවස්සන්න ඕන. අවස්සේ කියපු කාරණා පරස්පරදයි කියා බලන්න ඕන. එහෙම නැතුව මේ මං කන කෑම දිහා බලලා මම ගෑරප්පු වෙන්ද ගන්නේ හැන්දෙන්ද ගන්නේ ඒවයි මම රහද්ද නැද්ද කියලා කියනවා. නමදර අපේ හඳුර කිව්වනේ මේ දේශනා කළානේ කලින් මේ මේක 100%
හැටකට වඩ බෞද්ධන රටකින්ද බුදු දහම ආශ්‍රයෙන් තමයි මේ රහත් බව විග්‍රහ කරන්න. ඒ වගේ තමයි බෞද්ධ සංස්කෘතිය හරහාම නවයේ දබහන්සේ මේ කාරණා විග්‍රහ කළ යුත්තේ. කෙනෙක් ආවෝද කළාම ඒ සත්‍ය ආවෝද කළ මුනිවරු හැමතිස්සෙම එක කකුලක් සංස්කෘතියට පිටින් තියලා තියෙනවා. මොකද කිසිම සත්‍ය ආවෝධ කළ මුනිවරේ කකුල් දෙකම සංස්කෘතිය තුල තියාගෙන ඉන්නේ නැහැ. කකුල් දෙකම සංස්කෘතිය තුල තිබ්බොත් ඒ උතුම් අවබෝධ කළ සත්‍ය ඒ උතුමට දේශනා කරන්න බෑ. ඒ නිසා හැමදාම දැන් ගෞතම බුදුහාමුදුරට ಭಾರತೀಯ සමාජයේ බැන්නේ අය තිබිච්ච සාම්ප්‍රදායික සීමාවන් අතික්‍රමණය කළා. ජේසුස් වහන්සේට ඇණ ගැහුවේ අය සාම්ප්‍රදායික සීමාවල් අතික්‍රමණය කළා. හැම ආගමික ශාස්ත්‍රවරයෙක් ගත්තාම එයාට හිංසා කළේ දැන් ගාන්ධි මැරුවේ අය තිබිච්ච සංස්කෘතික සීමාවන් අතික්‍රමණය කළා. ලෝකේ සාම්ප්‍රදායික දැනුමෙන් ඔබට දැනුමක් සොයාගත් ඕනම කෙනෙක් සාම්ප්‍රදායික සීමාවල් අතික්‍රමණය කළා. ඔබ වහන්සේ ධ්‍යාන ලැබලද? ධ්‍යාන රහතන් වහන්සේලා ධ්‍යාන ලබන්නේ නැහැ. නමුත් මම දුටුව එක්තරා අද මේ දවසම වහන්සේ මුණ ගැහෙන්න ඕනේද මම පොත්පත් ටිකක් වැඩිපුර පරිශීලනය කළා. වහන්සේගේ වගේ පොතින් තමයි මම දැනුම හොයාගන්නේ. ඒක එක තැනක් තිබ්බා මේ යම්හි ධ්‍යානංච පඤ්ඤාච සවේ නිබ්බාන සම්තිකේ. ධ්‍යානයයි ප්‍රඥාවයි දෙකම වර්ධනය කරගත්ත කෙනා අනිවාර්යයෙන්ම නිවනට යනවා කියලා. දැන් ඔතන ධ්‍යානය කියන එකට දෙන අර්ථය විමසන්න ඕනේ. දැන් ධ්‍යාන කියන එකට අර්ථ කීපයකින් භාවිතා කරලා තියෙනවා. එකක් තමයි හින්දු ආගමේ උගන්වන ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ ආකර්ෂණ්‍යයතන, විඥානඥායතන, ආකින්චඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන කියන ධ්‍යානටට ධ්‍යාන කියන වචනේ යොදනවා. ඊට පස්සේ ආයේ බුද්ධ ආගමේ ජායක කියලා, ජායක කියන්නේ ධ්‍යාපනය කියලා එකක් තියෙනවා. ධ්‍යාපනය කියන්නේ නිවන් මඟ. දැන් ඔතන ඔය පාලි ගාථාවේ කියන්නේ ධ්‍යාපනයයි ප්‍රඥාවයි වැඩුවහම ධ්‍යාපන නොවේ අපි අර ධ්‍යාන කියලා තිබ්බොත් ඒ කිව්වත් අපි අර්ථය වශයෙන් ගන්නේ ධ්‍යාපනයමයි. නැතුව දැන් ධ්‍යාන වඩන එක අනුසෝතගාමි මාර්ගයේ තියෙනවා. විපස්සනා වඩන එක පටිසෝතගාමි මාර්ගයේ තියෙනවා. දැන් ඔය හුඟක් බුද්ධාගංකාරයන්ට නිවන් දකින්න බැරි මේ දෙක පටලවන් ඉන්නවා. දැන් ධ්‍යාන වඩන එක අනුසෝතගාමි. අනුසෝතගාමි කියන්නේ සසරත් එක්ක තියෙන. කොච්චර ධ්‍යාන වඩපු කෙනෙක් වුණත් අපාගත වෙන්න පුළුවන්. සතරවෙනි ධ්‍යානේ, හත්වෙනි ධ්‍යානේ හිටි කෙනෙක් වුණත් එක පාරටම බඹලවෙන් නික්මලා අපාය ගිහිල්ලා උපදින්න පුළුවන්. නමුත් සෝවාන් විතාරිය ශ්‍රාවකෙක් එහෙම වෙන්නේ නැහැ. එතකොට ධ්‍යාන මාර්ගය එකක්, නිර්වාණ මාර්ගයේ තව එකක්. දැන් මෙහි අපි සාකච්ඡා කරන්නේ නිර්වාණ මාර්ගය ගැන. එහෙම නැතු Hindu ආගමේ තියෙන ධ්‍යාන මාර්ගය ගැන නෙමෙයි. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. අපි ඒකෙන් නිවන් දකින්න බෑ කාටවත්. අනික මේ ධ්‍යාන ලබන්න ඕනද නිවන් දකින්න? මට නම් එහෙම යත් තේරෙන්නේ නැහැ. අඟුලිවල ධ්‍යාන ලැබුවද? ඊළඟට සුනීත සෝපාක රජ්ජුමාලා ධ්‍යාන වැඩුවද? ඒගොල්ලෝ බුද්ධ වචනේ ඇහුවා, අහලා කියන දේ තේරුම් ගත්තා, මාර්ගය ප්‍රත්‍යක්ෂ කරගත්තා, හිත නිදහසේ තියාගත්තා. අහඹුවක් ලෙස ප්‍රත්‍යක්ෂ ඥානය ලැබුව ඉච්චරයි ඉවරයි. ඒ අහඹුව දැන් ඔබ වහන්සේ පොඩි කාලෙන්දම ත්‍රිපිටකය පරිශීලනය කළා, ගවේෂණය කළා, ඒ පිළිබඳ මහන්සුණා. ඒ කියන්නේ එහෙම අවශ්‍ය නැහැ. නැහැ. මම ප්‍රශ්න කරන්න. සුනීත අකුරු දන්නවද? සෝපාක අකුරු දන්නවද? ඒක හරි අපේ අනුර. දැන් ඔබ වහන්සේ මේ ශුද්ධ මූල ධහමනේ පිළිගන්නේ. දැන් ශුද්ධ මූල ධහම තුළ අපිට චරිත කතා පිළිබඳව 100%ක්ම විශ්වාසය තවන්න බැහැනේ. දැන් ඔබ වහන්සේ චරිත කතා වලින්නේ ඔය පිළිතුර ලබා දෙන්නේ. ඒ අර සංස්කෘතික සීමාවට කතා කරන්න ඕන නිසා. ඔව්. ඉතින් ඒ ඇරෙන්න හරි මුල් බුදු සමයෙන් ගත්තොත් මොනවද තියෙන පිළිතුර? මුල් බුදු සමයෙන් ගත්තොත් දැන් ඔය දාරුචිරිය බාහ්‍ය කතාව. දාරුචිරිය බාහ්‍ය කියන්නේ දර ඇඳගෙන ඉන්න තාපසෙක්. ඒගොල්ලෝ ඒ ಭಾರತೀಯ සමාජය තුළ විපස්සනාව යම් තරමකට වඩපු අය. වඩලා ඒගොල්ලොන්ට මේ අන්තිම කෑල්ල හොයාගන්න නෙන්නේ. ඒතර බුදුහාඳුරෝ පිණ්ඩපාත ගිය පළාක ඇවිල්ලා පස්සෙම ගිහිල්ලා අහන්නේ නිවන මොකද්ද කියලා. ඒතර කොහම් පොඩි ගාතාවක් කියන්නේ. ඒ ගාතාව කියලා උන රහත් වෙනෝනේ. මං කිරි ගහලා තියෙද? එතන තියෙන දැනුම පිළිබඳව තියෙන දැනුමනේ ప్రత్యක්ෂය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන. ඒ කියන්නේ කෙනෙකුට අවංකව ඕන වෙනව රහත් බවට පත් වෙන්න. මං කියන රහස. අවංකවම කෙනෙකුට ඕනොත් සත්‍ය අවබෝධ කරන්න මේ අහස පොළව ඒකට පාර කපනවා. මට තේරෙන්නේ එච්චරයි. මේ අහස පොළව ඒකට පාර කපනවා. මං ඒකට කියන්නම් පොඩි කතාවක්. හොඳයි බහඳුරු. ඒකට මං ගේන උපමා කතාව තමයි මේ දහම්සන ජාතකය. හැබැයි ඒ අවංක බලාපොරොත්තුවක් ආවොත් මේ අහස පොළව එතෙන්ට පාර කපනවා. ඒ නිසා මේ ලෝකේ ඕනම කෙනෙකුට ප්‍රත්‍යක්ෂ ඥානයටපත් වෙලා සසර දුක නිවන්න අදත් පුළුවන්, හෙටත් පුළුවන්, අනිද්දාත් පුළුවන්. මං කියන්නම් දේශනාවක් මහපරිනිර්වාණ සූත්‍රයෙන්. ඉමේච සුබද්ද බික්කු සම්මා විහෙරයුං අසුඤ්ඤෝ ලෝකේ අරහත්තේහි අස්ස. ගෞතම බුදුහාරෝගේ අන්තිම ශ්‍රාවකයා පෙන්වලා කියපු කතාව. මේ සුබද්ද භික්ෂුව මෙන් සිටිනව නම් ලෝකේ කවදාකවත් රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියනවා. ප්‍රශ්නේ තියෙන්නේ සාම්ප්‍රදායික ලාංකීය සමාජය විශ්වාස කරන පිළිගන්න රහතයි, ඇත්තටම බුද්ධාගම තුල ජීවමාන වෙලා හිටි රහතයි අතර යම් දුරසක් පවතිනවා.
එතකොට අපි හඳුරන්නේ දැන් ඕක යම් තැනකින් ඛණ්ඩනය වෙන්න අවශ්‍යයි. දැන් අපිට දැන් ඔබ වහන්සේ කිව්වා මේ සත්‍ය එකයිනේ. සත්‍ය එකයි. දැන් බුදුහාඳුරෝ එක තැනකදී සඳහන් කරන උන්වහන්සේ මේ දිවසින් ලෝ බලනවා කියලා. දිව්‍ය ඥානෙන් දිව්‍ය ඇසින්. දැන් ඒකේ ඉන්ද්‍රිය පරෝ පරිඥාප්ති ඥානය আদি විවිධ ඥාන තිබෙනවා. ඒ කියන්නේ මේ මිනිස්සුන්ව තේරුම් ගන්න, අවබෝධ කරගන්න, දුක් විඳින මිනිස්සු දැනගන්න ඒ කරුණා ඥානය ලැබෙනවානේ. ඔව්. දැන් ඔබ වහන්සේට ලැබෙන ඥාන මොනවද? කෙනෙකුට පරම සත්‍ය ආબોධ කළා, මේ පරම සත්‍ය ආબોධ කිරීමමයි ඔහුගේ ඥානය. මම ඔයගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔය ඥාන ගැන විස්තර තියෙන පටිසම්භිදා මග්ගප්ප කරන. ඔය ඥානවල 73 වෙනි එක තමයි සබ්බඤ්ඤත ඥානං බුද්ධ ඥාන. සබ්බඤ්ඤත ඥානය. සබ්බඤ්ඤත ඥානය කියන්නේ මොකද්ද? සියල්ල දැනගෙන. සියල්ල දන්නා ඥානය. ඉතින් හරේන්ද්‍ර සියල්ල දන්නා ඥානය පහළ වුණාම එතනින් උඩ තියෙන ඥාන ඔක්කොම වැලිඩ් නෑනේ. නමුත් ඔබ වහන්සේගේ භාවිතාව තුළ අපිට පේන්නේ නැහැනේ අනිත් අයත් පිළිබඳව එහෙම මේ දුක විඳින කෙනෙක් හඳුනා ගැනීමක්. එහෙම නැත්නම් ප්‍රශ්නයක් තියෙන කෙනෙක් හඳුනා ගන්න. අභාසයෙන්ම කරන්න පුළුවන්ද? ඇත්තටම මම හඳුනාගන්නේ ජීවිතයේ ආශ්‍රාදයේ විඳලා ආදීනවය දැකලා මේකෙන් ගැලවෙන්න යන මිනිස්සු විතරයි මම හඳුනාගන්නේ. එහෙම නැතු ජීවිතේ දැන් අපි මම පාර යනවා. පාර යනකොට තරුණ ළමෙක් සින්දුවක් අහහා නට නටා යනවා. මං එළමිට කතා කරන්නේ මම කතා කරලා වැඩන්නේ. ඊට පස්සේ කාලයක් යනකොට එළමයා සින්දුව අත්හැරලා විසිකල්ලා දාලා මේ ජීවිතේ හරි දුකයි මට මේකෙන් ගැලවෙන විදියක් හොයාගන්න ඕන කියව කියව යනවා. මං එතකොට එයාට කතා කරනොත් එනවා තමුසේ මෙහෙට. මම දන්නවා එකෙන් ගැලවෙන විදිය. මගෙන් ප්‍රශ්න කරනවා කියලා කියනවා. මිනිස්සුන්ට කතා කරන විදිය මං හරියටම දන්නවා. මිනිස්සුන්ට මම කතා කරන්නේ ජීවිතේ එපා වුණාම විතරයි. ජීවිතේ විඳින්න හදන මිනිස්සෙක්ගේ පැත්තවත් මම බලන්නේ නැහැ. මොකද ඒ මිනිහා මගේ පැත්ත බැලුවොත් ජීවිතේ විඳින්න බැරි වෙනවා. ඒ කරුණා ඥානය තියෙන ඔබ වහන්සේ ඇයි ගම් නියම් ගම් වලට දහම් දසන්න වඩින්නේ නැත්තේ? හරේන්ද්‍ර ඉස්සර අපි දම් සභා පන්සලක බණ මඬුවට ගියාම ඒ මිනිස්සුන්ට බණ කිව්වා. මම බණ මම හිතන්නේ ලක්ෂ ගාණක් කියන්නේ නැති. නමුත් හරේන්ද්‍ර එක මිනිහෙක්වත් හැදුන්නේ නැහැ. ඒකට හේතුව මම කියන්නම්. ඔය බණ මඬුව සාම්ප්‍රදායිකයි. ඕකේ ඉන්නේ වයසට ගියපු කිසිම දෙයක් නොතේරෙන උපාසකම්ම. ඔතෙන්ට දේවදත්ත ඇවිල්ලා බණ කිව්වොත් ඒගොල්ලෝ බණ අහන්නේ නැද්ද? මස් මාළු කෑම බුද්ධාගමේ නෑ කිව්වොත් ඔය උපාසකම්මලා සාදු කියන්නේ නැද්ද? පැහැදිලිවයි. පාංශකූල චීවරය දරන්න කිව්වොත් සාදු කියන්නේ නැද්ද? භික්ෂුව ජීවිතාන්තයේ දක්වා වෘක්ෂ මූලික වේයුක්තක සාදු කියන්නේ නැද්ද? එතකොට හරේන්ද්‍ර බණ පුටුවේ ඉන්නේ කවුද? දේවදත්තනේ. දේවදත්ත බණ කියනවා. ඒ වුණාට යම් මණ්ඩලයක දන්නේ. දැන් අපි ඊට වඩා වෙනස් ක්‍රම අපි හොයනවා. ඇත්තටම මේ සත්‍ය ගවේෂණය කරන්නේ සමාජයේ ඉන්න මධ්‍යම පාන්තික ධනවතුයි ජීවිතේ හොඳට විඳලා එපා වෙලා ඉන්න මිනිස්සු. ඒ මිනිස්සු බොහෝ ඔබ වහන්සේ නිගමනට එන්නේ කොහොමද? තින් ඒ නිගමනට එන්නේ මම මේ සමාජය නිර්ධන සමාජය තුල කොයි තරම් මැද්ද ප්‍රත්‍යක්ෂකතිය අය ප්‍රත්‍යක්ෂය ඇති අය නෑ කියනවා නෙමෙයි සාපේක්ෂවාදී ද ත්‍රිපිටකය ගත්ත උනත් අපට හොයන්න හම්බෙන එක සාක්ෂියයි. නිර්ධනෙක් සත්‍ය අවබෝධ කරපු තැන ಭಾರತೀಯ සමාජයේ මධ්‍යම පාන්තික ධනවතුන් සත්‍ය අවබෝධ කළා. මම අපි වේදිකාවක් හෙව්වා. දැන් අපි මේ වේදිකාව හොයාගත්තා. අපි දෙන්න මේ වේදිකාවේ වාඩිලා ඉන්නේ දැන්. අපි හැමතිස්සෙම කතා කරන්නේ සාම්ප්‍රදායික බණ මඩුවට කොටු වෙලෙන උපාසකම්මලට නෙමෙයි, තරුණ පිරිසට, මධ්‍යම වයස පිරිසට, සමාජයේ ලෝකයේ පිළිබඳ ඉගෙනගෙන ඉන්න පිරිසට, රැකී රක්ෂා කළ ජීවිතේ විඳව, يعني ජීවිතේ විඳින්න ගියාමනේ විඳවන්න හම්බ වෙන්නේ. පැහැදිලිව. ජීවිතේ විඳවපු පිරිසට අපි කතා කරනවා. එතකොට අපිට ජීවිතේ විඳවපු පිරිස හොයන්න හොඳම තැනට තමයි අපි මේ ඇවිල්ලා වාඩිලේ. නූතනේ තව අවුරුදු 25ක් 50ක් යනකොට ධර්ම මණ්ඩපය මෙච්චරයි. ඒක මේ මිනිස්සු අතරට යන්න ඕනේ. ඇත්තටම අපි මිනිස්සු අතර දැන් ඉන්නේ. දැන් අපේ ගිහිල්ලා බලන්න මේ වෙලාවේ අපේ වැඩසටහන කොච්චර බලනවද කියලා. නමුත් කෙනෙක් චෝදනා කළොත් අපේ හඳුරන්නේ වහන්සේ ජනතාව අතරට යන්නේ නැත්තේ මේ අවලාද අපහාස හින්දා සහ ගිය තැන් දෙක තුනකදී හැම ගැටුම් ගැටළු ඇතිවීම හින්දා කියලා. ජනතාව අතරට යනව අවශ්‍ය තැන්වලදී. දැන් අපි හෙට වැඩසටහනක් දාලා තියෙනවා එකට යනවා. හැම තැනම යන්නේ නැහැ. අවශ්‍ය තැන්ට සංවිධානය කළ දැන් ඊට පස්සේ මේ මාසේ සම්මාදිට්ඨි වැඩසටහන තියෙනවා අපි ඒකට යනවා. ඒවත් හැම තැනටම යන්නේ නැහැ. අනික ඉතින් බුදුහාඳුරන්ට ගල් පෙරලුවා. මග ඇහුරුවා. දුනුවාය දාලා මරන්න විද්දා ඇතෙකුට රාපෝල එව්වා මොනවද නොකලේ. ඇත්තරම මට චුට්ටයි කරේ තාම. ඒකත් එක බලනකොට මම ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මට වඩා උන්වහන්සේට දේවල් කරලා තියෙන්නේ. ඔව් ඔබවහන්සේට ඇත්තර මේ පිළිබඳ පශ්චාත්තාපය දැන් ඇති වෙන්නේ නැහැ. කිසි පශ්චාත්තාපයක් නැහැ. අනික මං කාටවත් බයත් නැහැ. ඒක මගේ ඇඟේ තියෙන එකක්. කිසි කෙනෙකුට බය වෙන්න මට කාරණයක් නැහැ. මට ජීවත් වෙන්න අරමුණකුත් නැහැ. ඔබ වහන්සේතුල මමත්වයේ වැඩිද? මමත්වයේ වැඩිද? හැම වෙලේම මමයේ මාගේ කියලා හිතනවාද? එතකොට සම්මුති ලෝකයේ අපි කොහොමද කතා කරන්නේ? මම මාගේ කියන වචන පාවිච්චි නොකර
ආටනාටි සූත්‍රයේ ගෞතම බුදුහාඳුනගේ දේශනා ඇතින මම අභිවාදෙත්ව පදක්ෂිනංගත්ව තත්තේවන්තර දායින්සු කියලා මට වැඳලා පදක්ෂිනා කළා ගියා. එතකොට බුදුහාඳුරු කිව්වේ නෑ මේ ජේතවනාරාමයට වැඳලා ගියා කියලා. මම කියන එක පැහැදිලිද? සම්මුති ලෝකේ කතා කරනකොට මම දක්ෂ කතිකෙක්. සතරවර ආටනාටි සූත්‍රයේ සතරවලන් දෙවියෝ තමයි ධෘතරාෂ්ට්‍ර විරූඪ විරුපාක්ෂ වෛශ්‍රවණ. හතර දෙනා විල කතා කරනවා අපි හතර දෙනාගෙන් කවුද ගෞතම බුදුන් ඉස්සරහට ගිහිල්ලා ආටානාටිය දේශනා කරන්නේ. එතකොට හතර දෙනාම එකතු වෙලා කියනවා වෛශ්‍රවණ දිව්‍යරාජයා තමයි දක්ෂ කතිකයා. වෛශ්‍රවණට කියනවා වෛශ්‍රවණ ගිහිල්ලා කියන්න ආටානාටිය. මොකද ඔබට හොඳට කතා කරන්න පුළුවන්. මමත් දක්ෂ කතිකයෙක්. මම කතා කරනකොට වැඩිපුර මහන්නේ මට බයින මිනිස්සු. ඒක තමයි මගේ දක්ෂතාවය. ඔබ වහන්සේගේ කතික ඥානයයි ස්මරණ ශක්තියයි නොවේද වහන්සේ ඔය අරහන්ත් භාවය කියලා සඳහන් කරන්නේ? නියම ප්‍රශ්නයක්. රහතිකුට තියෙනවා හතරක්. අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන. ඔය කිව්වේ ඒක. අර්ථ, ධර්ම, අර්ථ දන්නෝ, ධර්ම දන්නෝ, නිරුක්ති දන්නෝ, ඒක විස්තර දන්නෝ, ප්‍රතිභානය තියෙනවා. විග්‍රහ කරන්න දන්න. ඉතින් මම මේ හතරෙන් පරිපූර්ණ. ඒකයි ආයි කාටවත් නෑ කියන්න බෑ. නෑ කියන්න පුළුවන් හැංගිලා මේව ඉස්සරහට අවිලා කියන්න බෑ. එතකොට මම එයාට අර්ථ ධර්ම නිරුක්ති පටිභාන විග්‍රහ කරනවා. අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියනවා පොත්වල තියෙන වට නෙමෙයි. තමුන් ප්‍රත්‍යක්ෂයෙන් වඩපු මාර්ගයට. නිර්වාණ මාර්ගයට, පටිසෝතගාමි ආර්ය මාර්ගයට. එතකොට අපි දැන් පටිසෝතගාමි ආර්ය මාර්ගය කිව්වට අපි ඒක ලොකු විග්‍රහයක් මෙතන කළේ නෑනේ. දැන් අපි ඊළඟ සාකච්ඡාවක් දවසට පැහැදිලි කරමු. මොකද පැහැදිලි කිරීමක් කරමු. හොඳයි අපි හඳුනා අපේ මාතෘකාවට යමු වෙන කලින් තව එක කාරණාවක් ඔබ වහන්සේ තහවුරු කරගන්නම්. දැන් ඒක මේ හරියටම පට්ට ගහලා තියෙන කාරණාවක්. ඒ තමයි මේ අර මේ පෙළහර පෑම පිළිබඳව කතාව. දැන් ඉතින් අර මේ සාමාන්‍ය අපි බුදුන් වහන්සේ පිළහර පාපු අවස්ථාව වන්දරන් අහලා තියෙනවනේ. දැන් අර කෝලීය වංශකයන් සහ ශාක්‍ය වංශකයන් අතර මේ ගඟේ ගැටුම ඇති වෙච්චලයි බුදුහාඳුරෝ ගඟ මැද්දට මේ වැඩි අය කියලා කියනවා. එතකොට සත් සතිය තුලදී බුදුන් වහන්සේ පෙළහර පානේව දැකලා නැහැ වැඩි අය කියලා කියනවා. එතින් අපි මම මුලින්ම සඳහන් කළා අපි හඳුර පොත තමයි අපිට තිබෙන එකම සාක්ෂිය. නමුත් අර කාලාම සූත්‍රණුව අපි ඒක පිළිගන්නවා නේ වහන්සේගේ විමසනවා. සහ තව තැන්වල දැන් අපි සිව්වන සතියෙත් ඔහම කාරණාවක් නැතිබෙන්නේ රුවන් සක්මන. රුවන් ගේස් රුවන් සක්මන. ඔව්. එතකොට සතියේ සිව්වන සතිය. ඔව්. එතකොට අපි හඳුරන්නේ මේ දේවල් උත් ඉදී අපි ප්‍රතික්ෂේප කරන්න වෙනවා වහන්සේගේ දේශනා බලව. බුද්ධාගමේ පාතිහාරි තුනක් තියෙනවා. ඉද්ධි ප්‍රාතිහාර්ය, ආදේශනා ප්‍රාතිහාර්ය, අනුශාසනා ප්‍රාතිහාර්ය. භාරතේ විද්‍යාවල් දෙකක් තියෙනවා. ගන්ධාරී විද්‍යාව, මණිකා විද්‍යාව. දැන් ගෞතම බුදුහාඳුරු දේශනා කරනවා යම් භික්ෂුවක් රහත් බවට පත් වෙලා හෝ නැතුව ඉර්ධි දක්වනවා. ඒක ඉර්ධි දක්වන්නේ ප්‍රැක්ටිස් කළා. ඒක ඕනකින් දැන් මැජික් කියලා කියන්නේ. ඒක මැජික් අපි දැකලා තියෙනවානේ. එච්චරයි ඉර්ධි. එච්චරයි. වෙන මොකුත් නෑ. ඒක මැජික් එකක්. දැන් ලෝකෙ පහළ වුණා සුපිරි මැජික් ශිල්පියෙක් ඩේවිඩ් කොපර්ෆීල්ඩ්. ඩේවිඩ් කොපර්ෆීල්ඩ් මහා අසිරිමත් දේවල් මිනිසුන්ට හිතාගන්න බැරි දේවල් කරා. ඇමරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව වැහුවා. චීන මහා ප්‍රාකාරයේ විනිවිද ගියා. ඒතොර එයා රහත්ද? එයා බුදු වෙලාද? නමුත් දැන් වහන්සේගෙන් කිව්වනේ රහතුන් වහන්සේලා දේවල් කළා කියලා. ඔව්. ඒක මැජික් එකක්. එතකොට ඒකේ දැන් රහතුන් වහන්සේලා කළා නෙමෙයි බුද්ධ කාලේ ගන්ධාරී විද්‍යාවෙන් පුරුදු වුණාම මැජික් කරන්න පුළුවන්. අනිත් එක තමයි මණිකා කියලා විද්‍යාවක් තිබ්බ. ඒකට කියන්නේ අපි ආදේශනා ප්‍රාතිහාර්ය. ඒකෙදි ප්‍රැක්ටිස් කරාම හිත කියවන්න පුළුවන්. දැන් අපිට කෙනෙක්ගේ මූණ දිහා බලන් හිටියොත් එයාගේ හිතේ තියෙන විතක්ක ਵਿਚාර කියලා අපි කියන්නේ දීගණිකා විස්තර තියෙනවා. ඒක කියන්න පුළුවන්. බුද්ධාගමේ ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. බුද්ධාගමේ එකක් කියනවා. ආදේශනා අනුශාසනා ප්‍රාතිහාර්යෙන් ප්‍රාතිහාර දක්වා. ඉතින් මම මේ අනුශාසනා ප්‍රාතිහාර්යෙන් ප්‍රාතිහාර පානවා. අනුශාසනා ප්‍රාතිහාර කියලා කියන්නේ පොතක් කියවලා බණ කියන එක නෙමෙයි. අනුශාසනා ප්‍රාතිහාර කියන්නේ තමන්ගේ ඇතුළේ තියෙන යම් දහමක් ඒ දහම දේශනා කරනවා. කෙනෙක් කිව්වොත් ඔබ වහන්සේගේ තිබෙන දැනුම නිසාම ඔබ වහන්සේ මේ දහමේ සියල් කාරණා ඔබ වහන්සේට අවශ්‍ය විදිහටම තර්ක හදාගෙන ඉදිරිපත් කරනවා කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. එයාගේ view එක. එයා දකින විදිය. ඒතොර එයා කරන්න ඕනේ ඒක එයාගේ view එක. එයා දකින විදිය ඇත්තද කියලා මාව follow කර කර හොයන්න ඕන. ඒතොර එයා මං අහුවෙච්ච ගැටේටම අහුවෙනවා. ඒක තමයි රහත් ගැටි. හොඳයි අපි හඳුනන්නේ ගැටලුවක් ඇති කරන්න බෑ. මම මේ ප්‍රශ්න විමසුවාට මොකද පැහැදිලිව කතා කළ යුතු නිසා විවෘත සභාවේ ප්‍රශ්න කරනවා. හොඳයි දැන් අපි යමු වෙමු මේ වෙසක් දවස් පදනම් කරගෙන මේ ප්‍රශ්න කිපයක් මම හදාගෙන ඔබ වහන්සේගෙන් විමසන්නට. දැන් අපි වෙසක් වෙනුවෙන් පිළිවෙතින් පෙළ ගැසෙන සූදානම් අපි හඳුනන්නේ බෝඩ් විතරයි. ඔව්. එතකොට අපි පිළිවෙතින් පෙළ ගැසීම කියන එක අපි සූදානම් කියලා ඔබ වහන්සේ පිළිගන්නේ නැද්ද? මම පිළිගන්නේ නැහැ. ඔය බොරුවක් කරා. සූදානම් කියලා ඒගොල්ලොත් බොරු කළා, අහන අයත් බොරු කළා, සමාජයටත් බොරු කළා, මාධ්‍යයෙන් බෝඩ් ගහලා
වෙසක් යවරුණු හමකුත්න. දැම පිළිවෙතින් පෙළ ගැසුන නම් ඔය පෙළ වෙසක් වලින් පස තියෙන් ඕනද නැද්ද? තිබිය යුතු යුතුයින. දැන් ඔය පහුගේ බුදුජයන්තයේ මහා මුළු ස්කෝලුවල් ඔල සම්පකාරොල රටේම බෝඩ් ගැහ්වා පිළිවෙතින් පෙළ ගැසිමු 2550. පෙළතියද ඇැයි අපාන ඒවෙනෙන් සිල් ගත්තා දන්සල් දුන්න කොච්චර දේවල් කලාද. හරේන්ද්‍ර පිළිවෙත කියෑන එක නෙවේ ඒක්කොම් බාහිර ක්‍රියාකාරකම් පිළිවෙත කියන පටිසෝතගාමි ආර්ය මාර්ගගේ එච්චර බුද්ධාගම පිළිවෙත. අපි ප්‍රතිපත්තිය දන්න නැති නිසා සම්ප්‍රදාය ප්‍රතිපත්තිය කර විශ්වාස කරන. නමුත් ආරම්භයක්තිය නොන අප හඳුන එක පාරන ප්‍රතිපත්තිය තේරුම් ගන්න බැහැන සාමාජනතාවට ආරම්භය කොතන දෙහෙමනොත් ඇත්තට ආරම්භය ධර්මශ්‍රවණය සුතුමේ ඥානම් බුද්ධ ඥාන අර අපි මුලින් කියපු පලවෙන ශ්‍රවණය කිරීම. ශ්‍රවණය කරලා ඉවර වෙලා කළ යුතු නොකළ යුතු යායුතු නොයායුතු පිළිපැදිය යුතු නොයුතු දේ හරියට අල්ල ගන්න ඕන. එහෙම නැත්නම් අපි මැරෙනකම්ම නාකි වෙනකම්ම ප්‍රතිපත්ති පුරනවා. නාකි වෙනකම්ම සීල් ගන්නවා. ඒ වුණාට නාකි වෙනකම්ම සෝවාන් වෙන්නේ නැහැ. හරි අපරාධයන්නේ. ඒකයි විතර තියෙන ප්‍රශ්නේ. දැන් මේ දහමේ තියෙන්නේ මැරිලා නිවන් දකින්න එකක් නෙමෙයි. පැහැදිලි. මැරිලා නිවන් දකින්නේ නැහැ. පණ පිටින් නිවන් දකින්නේ. ඒ වුණාට අපේ ප්‍රශ්නය මේ දහම පණපිටින් සාක්ෂාත් කරපු ජීවමාන සාක්ෂි නැති එක. ඒකම සාක්ෂි මම. ඒතකොට කවුරුහරි කෙනෙක් කරන්නේ මාව විවේචනය කළ ප්‍රතික්ෂේප කරන එක නේ, විවේචනය කර කර මගේ විමසන එක. මං කියන දේ පැහැදිලිද? ප්‍රතිපත්ති කියන්නේ සිල් ගන්න එකවත් දාන්සල් දෙන එකවත් ඒවා ආමිෂ පූජාවල් ඔක්කොම. ඉතින් අපි අර දැන් බුද්ධාගමේ තියෙන්නේ ආමිෂ පූජා නෙමෙයි ප්‍රතිපත්ති පූජාව. දැන් ඔය පරිනිර්වාණ සූත්‍රයේදී ගෞතම බුදුහාමුදුරු දේශනා කරනෝ යෝ තථාගතස්ස සක්කාරොන්ති ගරුකාරොන්ති මානෙන්ති පූජෙන්ති පරමාය පූජාය ප්‍රතිපත්ති පූජාය. යමෙක් තථාගතයන් වහන්සේ උදෙසා පූජාවක් දක්වනව නම් ප්‍රතිපත්ති පූජාව කරන්න ඕනේ. ආමිෂ පූජා මම කියන්නේ ප්‍රතිශතයක් වශයෙන් ආමිෂ පූජාව 10%. ප්‍රතිපත්ති පූජාව 90%. දැන් මොකද්ද ප්‍රතිපත්ති පූජාව? ප්‍රතිපත්ති පූජාව කියන්නේ තමාගේ හිත අනිත් පැත්තට පෙරලා ගන්න එක. ඒක පැහැදිලි. අපි දැන් අපි අපි සීලය කියන කාරණාවෙන් පටන් ගමු. දැන් ඔබ වහන්සේ හැම වෙලෙම සඳහන් දැන් ඔබ වහන්සේ අහන් ඉන්න අයට කීවාට හැම වෙලෙම විවේචනය කළ ප්‍රතික්ෂේප කරන්න එපා කියලා. දැන් ඔබ වහන්සේ මේ මේ සීල ව්‍යාපාර පවා ප්‍රතික්ෂේප කරනවානේ. ඔව් සීල ව්‍යා සීල ව්‍යාපාර නෑ නෙමෙයි මං සඳහන්. ඒක අපි බිස්නස් කියන එකට මූවමන්ට් කියන එක දාමු. ඒක සීල වැඩපිළිවෙල කියලාම යොදවමු. අපි තියන්නේ අපි දහම කියනවා. අපි සුතමේ ඥානය ලබා දෙනවා. අපි ඉස්සෙල්ල කරන්නේ සුතමේ ඥානය දෙන එක. ඊට පස්සේ සුතමේ ඥානය ඇති වුණාන් පස්සේ ඒ ශ්‍රාවකයා තුළ සීලමේ ඥානය පහළ වෙනවා. මොකද සීලමේ ඥානය කියන්නේ? සීලමේ ඥානය කියන්නේ ආධ්‍යාත්මී හික්මීම මිසක් මේ බාහිරෙන් මෙහෙම හිරවෙ කරගෙන ඉන්න එක නෙමෙයි. මම ඒක පිළිගන්නේ නැහැ. ඒක ජෛන සීලයක්. දැන් ජෛන ආගමේ උගන්වන ඕනේ. ජෛන ආගමේ සීලය කියලා උගන්වන්නේ ඇසට රූප පේනෝ. එතකොට මේ ඇසට රූප පෙනුනාම තමයි සිතට සිතුවිලි එන්නේ. ඒ සිතුවිලි ආහම තමයි භවය සකස් වෙන්නේ. එතකොට තමයි මේ සසර හැදෙන්නේ. එතකොට මේ ඇහැ වැහුවොත් ඇහැට රූප පේන්නේ නැහැ. එතකොට සිතක් හැදෙන්නේ නැහැ. අපි කියන්නේ චක්කු විඤ්ඤාණයක හෙන්නේ නැහැ. එතකොට ඒ නිසා සිත් පහළ නොවෙන නිසා භවයක් නැහැ. එතකොට ඇස් දෙක වැහුවාම භවය නැහැ. කන් වල ඇඟිලි ගැහුවාම භවය නැහැ. නාසයෙන් ගඳ සුවඳ නොගත්තාම භවය නැහැ. දිවෙන් රස නොගත්තාම භවය නැහැ. ශරීරයෙන් ස්පර්ශය නොගත්තාම භවේ නැහැ. හරේන්ද්‍ර මේ බුද්ධාගමද ජෛන ආගමද? ඔව් කෙනෙකුට කියන්න බලන එහෙනම් අන්ධ වුණොත් හරේන්ද්‍ර මේ ජෛන ආගම. නමුත් මේ බණ බුද්ධාගමේ බණ. මං කියන එක පැහැදිලිද? අපි හඳුන අපි සතිපට්ඨාන සූත්‍රය ගත්තා. දැන් සතිපට්ඨාන සූත්‍රය බුදුහාමුදුරුවෝ කියනවානේ මේ ඒකායනෝ අයම් මග්ගෝ කියලා. ඒකායනෝ භික්ඛවයා. භික්ඛවයා මග්ග. එතකොට දැන් බුදුහාමුදුරුවෝ දේශනාම සතිපට්ඨාන සූත්‍රය තියෙන ඔය ඇහ කන නාසය දිව ශරීරය ගැනම හිතීමනේ. නැහැ. කායानुපස්සනාවේ අපි මේ දීප් ගැඹුරට එක්ස්ප්ලේන් පැහැදිලි කරන්න ගියාම සීලය හා විපස්සනාව පටලවන් තියෙනවා. දැන් අපි හැමෝම සීලය කියලා සාම්ප්‍රදායික පන්සල් වල බණවඩු වල ව්‍යාපාර වල උගන්වන්නේ පංචේන්ද්‍රයන් වැහිම. කන්, නාස අපි කියන්නේ ඒක නෙමෙයි. පංචේන්ද්‍රයන් තේරුම් ගැනීම. දැන් ඇසින් රූප එනවනේ නොබල හිටියත්. අපි ඒක තේරුම් ගන්නවා. කණින් ශබ්ද ඇහෙනවනේ. දැන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියවන එක ලස්සන ඩොක තියෙනනේ. දැන් ඇහින් රූප බලන් නැතුව හිටියාම නිවන් සසර දුක නිවෙනවා නම් අන්ධයෝ මුලින්ම නිවන් දකින්න. ඒ තර්කය හරිනේ බුදුහාමරගේ. හා ඉතින් බුදුහාමර ඒ තර්කය තමයි කියන්නේ. මම කියන්නේත් ඒකමයි. ඊට පස්සේ කන් වලින් ශබ්ද අහන්න නැතුව හිටියාම රහත් වෙනවා නම් බීරු රහත් වෙන්න ඕන. හරිනේ තර්කය. ඒ තර්කය තමයි ඉන්ද්‍රිය භාවනායේ තියෙන්නේ. ප්‍රශ්නය ඇසකනනාසය දිව ශරීරයෙන් අරමුණු ගන්න එක නෙමෙයි, අරමුණු වලට බැඳෙන එක.
ශීලය අපි මේ මූලික කාරණා අරගෙන තියෙන ජෛනාගම කියලා බොහොම සඳහන් කරනවා නම් පංචශීලය ජෛනාගමද? පංචශීලය බෞද්ධයන් බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච ಭಾರತೀಯ සමාජය තුල තිබුණා එකක්. බුදුහාමුදුරුවෝ පහළනකොට තිබුණා. දැන් ඔය මේ සෝතාපට්ටි සංයුත්තේ මේ ධම්මදින සූත්‍රයේ උපාසක ඇවිල්ලා කියනෝනේ අපි මේ මෙච්චර කලක් පන්සිල් රකින්නවා අපට අවශ්‍යයි මේ පංචශීලයෙන් පොඩ්ඩක් ඉස්සරහට යන්න. ඔබ වහන්සේ අපට එකට බණක් කියන්න කියලා. ඒතොර තමයි සෝතාපට්ටි ගැන විස්තර කරන්නේ. බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච ඉන්දියානු සමාජයේ පංචශීලයේ තිබුණා. ඒතොර පංචශීලයේ බෞද්ධ හැඩයක් තියෙනවා. ඒක දැන් 1 2 3 4 ශික්ෂාපද හතරම ගත්තොත් ඒක දසකුසල් දසාකුසල් වල අන්තර්ගතයි. පස්වෙනි ශික්ෂාපදයේ විතරයි දසකුසල් දසාකුසල් වලට නැත්තේ. නමුත් ඒක බෞද්ධ සම්ප්‍රදායට දැන් ඇතුළු වෙලානේ තියෙන්නේ. ඒක අපි පිළිගන්නවා බෞද්ධ කතාවක්. නමුත් ඒ ಭಾರತೀಯ විශ්වාසවල තිබ්බා. දැන් ආටානාටි සූත්‍රයේ පංචශීලය ගැන විග්‍රහ වෙනවා. මේ ඊළඟට ආයි සෝතාපට්ටි සංයුත්තේදී මේ වේලුද්වාර සූත්‍රයේදී ගෞතම බුදුහාමුදුරුවෝ සීලය කියලා පෙන්වන්නේ ආජීවට්ටමක සීලය. ඔන්න ඔතන පැටලවා ගන්න. මම ප්‍රශ්නයක් අහන්න. අපේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ගිහිගේ අතෑරලා ගිහිල්ලා ඉසි ප්‍රවෘජාවෙන් පැවිදි වුණා. කවුරුවත් මහාන කළේ නැහැ. උන්වහන්සේම පැවිදි වුණා. මොකද්ද සමාදම් වෙච්ච සීලය? ආජීවට්ටමක සීලය. ඒතොර මං අහන ප්‍රශ්නය ඒකනේ සමාජයේ නෝට් එක තිබ්බ හින්දා තිබ්බ විතරක් නෙමෙයි හරේන්ද්‍ර සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ගිහිගෙන් යන්න කලින්ම බුද්ධාගම ගැන මූලික අදහසක් තිබුණා. මූලික නෙමෙයි දාර්ශනික අදහස. බුද්ධාගම ගැන බුදු සමය ගැන ඒ දාර්ශනික කතන්දරේනේ. ඒ අද තියෙන බුද්ධාගම නෙමෙයි මූල බුද්ධාගම ගැන අදහසක් තිබ්බා. ඔව් එතනෙම මම ප්‍රශ්න කරන්න අපේ අඳුර. දැන් මේ බුදුරජාණන් වහන්සේලා 24 නමම දේශනා කළ සත්‍ය එකමද? එකම සත්‍ය එකක් කියන්නේ එකම එකක් කියන්නේ කාශ්‍යප බුදුහාඳුරෝගේ දේශනා ಭಾರತೀಯ සමාජය තුළ තිබුණා. දැන් ජාතක පොතේ මහා සුතසෝම ජාතකයේ තියෙන කාශ්‍යප බුදුහාඳුරෝගේ ගාතාවල් තමයි. ත්‍රිපිටකය කියන්නේ ගෞතම බුදුහාඳුරෝගේ දේශනාවක් විතරක් නෙමෙයි. සීකී බුදුහාඳුරෝ, වෙස්සපු, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම මේ ඔක්කොගෙම එකතුව. දැන් ත්‍රිපිටකය බෙදවන කොටස් වලට බුද්ධ භාෂිත, ඍෂි භාෂිත කියන්නේ ඍෂිවරුන්ගේ දේශනා. දැන් ඔය මෝරපිරිත වගේ දෛවී දේව භාෂිත දෙවියන්ගේ දේශන. දෙවියෝ කියලා කියන්නේ උගක් වෙලාවට වැදගත් උසස් අය ගෞතම බුදුහාමුදුරුව හම්බෙන්නාම ඒගොල්ලෝ දේව ශබ්දයෙන් තමයි කතා කරලා තියෙන්නේ. එහෙම නැතුව මේ අහසින් දෙවියෝ ඇවිල්ලා බණ අහලා එහෙම ගියා කියන කතාව මම නම් පිළිගන්නේ නැහැ. ඒවා ඒ අපේ අර බෞද්ධ සාහිත්‍ය තුල සංවර්ධනය වෙච්චා. බුදුහාමුදුරුව හම්බෙන්න අඤ්‍යතරා දේවතා කියලා දක්වන්නේ පුද්ගලෝ ඇවිල්ලා හොඳ ගැඹුරු දහම් කතා. ඒ දේව භාෂිත. අනිත් එක තමයි ඉසි භාෂිත, ශ්‍රාවක භාෂිත. ශ්‍රාවක භාෂිත කියලා කියන්නේ බුද්ධ ශ්‍රාවකයෝ, සරියුත් මහතෙරුන් වහන්සේ, මුගල්ලාන මහතෙරුන් වහන්සේ, මහා කාශ්‍යප, මහා කච්චායන වැනි මහා තෙරුන් වහන්සේලාගේ දේශනා. ඔය ඔක්කොම තමයි ත්‍රිපිටකේ. එතකොට මම අපි කිව්වේ අර මේ ආජීවට්ටමක සීලය. ගෞතම බුදුහාමුදුරුව අභිනිෂ්ක්‍රමණය කරනකොට බුදු සමය ගැන අදහසක් තියාගෙන තමයි අභිනිෂ්ක්‍රමණය කරලා තියෙන්නේ. ඒක එක ප්‍රබල සාක්ෂියක්. ආජීවට්ටමක සීලය සමාදන් වෙන ඉසිපරුජාවෙන් පැවිදි වෙනවා. මේ සීලය ගැන මතක් වෙච්ච ඉඳ භාෂාවෙන් ඇත්තටම මේ බෞද්ධ සීලය පිළිබඳව වෙනම වැඩසටහනක් කරනවා. මේ ප්‍රශ්න අහන්න අපේ දැන් අපි දකින මේ අපේ සීලයේ පදනම බවට ගොඩක් තැන පත්වන්නේ උතුරු සළුව. උතුරු සළුව නැත්තම් සිල් දෙන්නේ නැහැ සමහරවන් සල්ලාම තුරුදු. ඒ උතුරු සළුවට වෙන්නේ නැති සිල් දෙන්නේ එහෙනම්. උතුරු සළුවට එකක් දෙන්න. ඔය සියලු දේවල් ಭಾರತෙන් ආපු ඔය ಭಾರತීය ඉන්දියානු උත්තර ඉන්දියානු සංස්කෘතික ලක්ෂණ. උතුරු ඉන්දියානු සංස්කෘතික ලක්ෂණ. දැන් මේ මම සිවුරක් පෙරවන් ඉන්නෝනේ. මම මේ දෙවුර වහලානේ පෙරවල ඉන්නේ. දැන් මේ වැඩසටහන නිසානේ. දැන් මේක ඉවර නැන් පස්සේ මම මේ උත්තරා සංගය දාගන්න. උත්තරා සංගය කියන්නේ මම එක අනිවුරයක් වහලා උඩින් රෙද්දක් දාගන්න. ඉතින් ඒක තමයි ಭಾರತೀಯ ලක්ෂණයක්. ඒක සංස්කෘතික ලක්ෂණයක්. මම කියන එක පැහැදිලිද? පැහැදිලි. එතකොට දැන් අපි දැන් ඔය සද්ධර්ම රත්නාවලියේ තියෙන ඒක සාටක බමුණා ඒ කතාව. ඒ බමුණට තිබිලා තියෙන එක උතුරු සළුවයි. එතකොට බමුණා ඒ උතුරු සළුව දාගෙන යනවා. බැමිණි ආයේ ආවයින් පස්සේ බැමිණි ඒක දාගෙන යනවා. එතකොට ඒක මේ දැන් ඔයා ෂර්ට් එකක් අඳන් එනවා මිසක් ඔයා උතුරු සළුවක් දාගෙන නැහැ නේ. නමුත් අවුරුදු 2500 කට කලින් මේ කතාව ගෞතම බුදුහාමුදුරුවත් එක්ක කළා නම් ඔයා මෙතන මොකද අඳන් ඉන්නේ? උතුරු සළුව. මේ ඔයගොල්ලන්ගේ සංස්කෘතික ලක්ෂණයක්. මං කියන එක පැහැදිලිද? දැන් අපි මේ ලංකාවට 1500 පෘතුගීසි එනකොට ලාංකීය සමාජය ওই වගේ ෂර්ට් ඇඳද? නැහැ. උඩුකය නිර්වත් නිර්වත්. සීගිරි චිත්‍රවල තියෙන ඔක්කොම උඩුකය නිර්වත්. විහාර චිත්‍ර හදනකොට දොරටුපාල රූප, ඊළඟට නාරිලතා මල්, ඒ ඔක්කොම උඩුකය නිර්වත් රූප. ඒ අපේ ඇඳු මේක. නමුත් අපිට ඉන්දියාවෙන් ලැබුණා අර සංස්කෘතික ලක්ෂණ. ඒක තමයි කියන්නේ. තු මේ රෙදිවල සිල් හිටින්නේ නැහැ. එහෙනම් ඉතින් අර පොලියෙස්ටර් රෙදිවල අඩුවෙන්ම තමයි සිල් හිටින්නේ. එතකොට ඒකම අදාළයි අර සිවුරවල දහම හිටින්නේ නැහැ කියන්නේ. සංස්කෘතික ලක්ෂණයක්. මේ ඔක්කොම සංස්කෘතික ලක්ෂණ. දැන් විනය පිටකේ තියෙනවා මේව දැනගන්න ඕන.
සිවුර දැන් කපලන මහන්න කිය. අපි සිවුරු තුනක් මහන්න යනවා. එකක් කපල මහනෝ. එතකොට දෙකක් මහන්න රෙදි මදි වෙනවන ඒ දෙක මහන්න පුළුවන් කඩ කපන්න නැතුව නිකන් රෙද්දක් වගේ. එහෙම මහලා ඇඳගන්න පුළුවන්. ඒක චීවර. එතකොට මේ දැන් අපි අඳින සිවුර සංවර්ධනය වෙලා තියෙනවා. සංවර්ධනය වෙලා තියෙනවා. මේවා අපි මෙහෙමයි බුද්ධ දර්ශනය ගැන ත්‍රිපිටකය ගැන සංස්කෘතිය ගැන හා ප්‍රත්‍යක්ෂය ගැන මේ සියලු කාරණා පිළිබඳ තුලනාත්මක දැනුමක් තියෙන කෙනෙකුට විතරයි මේක තේරෙන්නේ. තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි අහගුරු දැන් මේ තව මේ වෙසක් සම්බන්ධව තව කාරණා මට මහසෙ විමසන්නට අවශ්‍යයි. අපි සිරුවත් කුමාරයාගේ ඉපදීම, ගෞතම බෝසතාණන්ගේ බුදු වීම, ඒ වගේම බුදුරජාන් වහන්සේ පිරිනිවීම මේ කාරණා තුන තමයි අපි පැහැදිලි කරගන්නේ මේ වෙසක් කියලා. වෙසක් කියන්නේ ඔය කාරණා තුනම ඇත්තටම සිද්ධ වුණ දවස. අද නැත්නම් වහන්සේට ඒ පිළිබඳ වෙන මතයක් අදහසක් තියෙනවද? පිට මතයක් නැහැ, සංස්කෘතික ලක් එකක් නේ. ඒක ඒකලෝ කරපු සම්මතයක්. දැන් අපි ලංකාවේ වෙසක් මේ පොවේට සමරනෝ. ලෝකේ හැම බෞද්ධ රටක් මෙදාට සමරන්නේ නැහැ. නෑ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සංස්කෘතිවල ඒ අපිට කමන්නේ නැහැ මොන දවසේ සමරුවත්. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. අදහස හොඳයි, ප්‍රායෝගික භාවිතය දුර්වලයි. එච්චර තියෙන ප්‍රශ්නය. අදහස හොඳයි, කන්සෙප්ට් එක හොඳයි. හැබැයි ඒකට දැන් බලන්න ඔයා වෙසක්ද මම පහුගිය අවුරුද්දේකට කලින් පිටර් සිංහ හාමුදුරු කෙනෙක් මෙහෙට ආවා ඉන්දියාවේ හිමාලයේ ඉඳලා. ඉතින් උන්නාන්සේ ආයේ වෙසක් දවසේ රෑ. මම ගියා එයාපෝට් එකට උන්නාන්සේත් එක්ක එන්න. එනකොට ඉතින් අපි වාහනේ වීදුරු පහත් කරගෙන එක සැරේට මුළු බක්කෙක් භාග් ගාලා පැන්නා මේ වාහනේ ඇතුළට. ඒතර මගෙන් අහනු මේ ලංකාවේ ඔයගොල්ලෝ මෙහෙමද මේ බුදුහාමුදුරුවෝ ඉපදීම සමරන්නේ කියලා. මට විලි ලැජ්ජාව ඉන්න බැරි. මකින්ක පහදලා. ආ දැන් මේ අවුරුද්දේ තේහෙනක් තියෙන අපේ හඳුනේ ජගත් වෙසක් මුලල අපි සමරන්නේ මොහොම අභිමානෙන් ලංකාවේ. ඒ වුණත් නටන්නේ ඔලු බක්කෝ. ජවහන්සේ විදිහට මේ සමරණය ගැන ලැජ්ජ වෙන්න ඕනේ නැද? අභිමානෙන් ලැජ්ජ වෙන්න ඕනේ. අපි කරන දේවල් ගැන ලැජ්ජ වෙන්න ඕනේ. අපි බුදුහාඳුරු කියපු දේ කරන්නේ නැහැ. අපි එපා කියපු දේවල් ටිකම කරනවා. ඔලු බක්කෝ නටනවා. ගිහිල්ලා බලන්න දන්සලක් දෙන තැනක දන්සලට රුපියල් 500ක් වියදම් කළා. රුපියල් 2500ක අරක්කු ගෙනල්ලා රැයට බීලා නටනවා. ඕකද වෙසක්? ඔකට විස. හැබැයි කරන හොඳ වැඩේ ගැන හිතන්නේ නැති අපේ අඳුර දන්සලකින් මේ උදේ ඉඳන් කරන සේවය. එතකොට අපි අර ගැටලුව වරදක් විදිහටම තියලා ගත්තොත්. ඔව් එහෙනම් ඉතින් උදේ ඉඳන් කරන සේවය ගැන කතා කරන්නත් ඕනේ නැහැ නේ. මොකද රැයට කරන නරක වැඩේ ගැනත් කතා කරන්න නරකද? මම කියන එක පැහැදිලිද? දෙපැත්තම අතල්ලලා හද නැතු හිටියාම හරි. ප්‍රශ්නේ තියෙන්නේ දැන් වහන්සේගේ විවේචනය ගත්තාම කෙනෙක් හිතනකොට දැන් මට මතක් වෙන මේ වෙලාවේ වහන්සේගේ අර මෙහෙ උපන්දින පින්කම දැන් කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් ඔබ වහන්සේයි අර දේවල් කළේ නරක දේ මේ මේ ඌරුමස් සහ මස් ජාති ගනල්ලා මස් අපි හිතමු අනුභවයේ අකපයි කියලා නෑ කොහොමද නමුත් ඔබ වහන්සේ ඒකමතු කරන්නේ නැතුව හොඳ දේවල් විතරක්ම කරන් තිබ්බනේ කියලා කියන්න පුළුවන් කවුරු හරි අපි මෙහෙ පින්කම කරනකොට අපි කරන්නේ හැමදාම ඔලු බක්කු නටන්නේ නෑ ඒව තහනම් බේබදුකම් කරන්න තහනම් කෙටියෙම කිව්වොත් පස්පව් දසකුසල් කරන්න දෙන්නේ නැහැ. ඒ මැරෙන්න කෙනෙකුට දන් දෙන එක කන්න මම සාමාන්‍ය අපි කන්න බොන්න දෙන්න ගියාම මිනිස්සුන්ට අපි මේ දන්න හොඳම විදියට දෙනවා. එහෙම මේ හංගලා මුළු ගන්නලා එහෙම කන්න දෙන්නේ නැහැ. දන්න හොඳම කෑම ටික කවුරු ආවත් අදත් හෙටත් සදාකාලයට මෙහෙමයි හොඳම විදියට අපි දෙක අපි සසර පුරුදු කරපු එක. එතකොට අපි කන්න දෙන්නේ මේ පතෝලෑ බතු මෙහෙ දෙන්නේ නැහැ. මේ දානයක් දීපොත් ඒක නිකන් රාජමාලිගාවක තියෙන මහා දානයක් ඒක. ඉතින් දානේ తీර වරද්ද මොකද්ද? ඔබ වහන්සේද ඌරුමස් වලට ප්‍රිය? මම ඌරුමස් වල දන්නේ නැහැ. පැහැදිලිද? මම දන්නේ නැහැ. මං එන ඔක්කොටම හදලා දෙනවා. ඇයි මොකක්ද තියෙන ප්‍රශ්නේ? දැන් මම කන්න ඕනද? ඇයි ඔබ වහන්සේ කැමතුනේ මේ එහෙම වෙනස් මාසක් දෙන්න? සාමාන්‍ය දානයක නොදකින්න. ලංකාවේ මිනිස්සු හරිම සාම්ප්‍රදායිකයි සංස්කෘතිකයි. මං ඔක කලින් ප්ලෑන් කරලා කරේ. මං ඒ ධර්මදේශනා වෙලාවක ඔන්න දැන් බලහල්ලා ගෞතම බුදුහාමුදුරන්ට මේ අංගුත්තර නිකාය දසක නිපාතේ සීය සේනාපති සූත්‍රයේදී තර සතෙක් මරා දන් දුන්නා කියා ජෛනව පෙළපාලියක් ගියා. ඔන්න දැන් හෙට ඉඳලා පත්‍රකාරෝ පෙළපාලිය යනවා කියලා. ඒ වහන්සට පසුව තේරෙන්නේ නැති මේක වැරදුනා කියලා. පසුව තේරෙනෝ නෙමෙයි. ඒ දාන වෙලාවෙම කිව්වේ. ඒ අනුශාසනා අදත් බලන්න පුළුවන් වීඩියෝ ක්ලිප් එක තියෙනවා. ලංකාවේ මිනිස්සු මෝඩයි. ඒගොල්ලෝ බුද්ධාගම දන්නේ නැහැ. ඒගොල්ලෝ බුද්ධාගම කියලා ඒගොල්ලෝ ට්‍රේන් කරලා තියෙන්නේ කරවල කැලිටිහිකටයි. මාළු කෑලි මාළු කටු ටිහකටයි මස් කටු ටිහකටයි විතරයි. දර්ශනයකට ට්‍රේන් කරලා නැහැ. කේක් එකක් කපන එකේ දර්ශනය මොකද්ද අපි හඳුරන්නේ? කේක් එකක් කපන එකේ දර්ශනය තමයි එන සීළු දෙනාටම කෑම ලබා දීම. ඒත් ඒ පන්සලක නොකලා කියලා ගැටලුවක් නැහැ. නොකලා තියෙ ගැටුවක් නැහැ. නමුත් ඉන්න මිනිස්සුන්ට බඩගින්න යවනවට වඩා හොඳයි අපි දන්න හොඳම කෑම જાති පූජ කරනවා. සහත්තන් දේති සක්කච්ඡන් දේති අතිම්ම දෙනවා හොඳට සකස් කරලා දෙනවා. අනික කේක් කියන්නේ මහා භයානක කෑමක්ද? කියන්නේ කේක් කෑම බුද්ධාගම නැති වෙනවද? මිනිස්සු හරි සාම්ප්‍රදායිකයි සංස්කෘතිකයි ගෝත්‍රිකයි. මට ඒ අදහස් කඩන්න ඕන නිසා තමයි මම මේව කරලා පෙන්නන්නේ. මෙන්න මම මේව කරනවා. මේවා කිසිම ධර්මානුකූල ප්‍රශ්නයක් නැහැ.
මේවයි ප්‍රශ්න තියෙන්නේ. උඹලගේ දූපතේ ඉන්න වැද්දන්ට මේවා දැක්කහම කොලාතු ටික හැලිර වැටෙනවා, නිරුවත් වෙනවා. පැහැදිලිද? ඒත් තෝ නිරුවත් වෙනවා. ඔබ ඔබහන්සේ කරන කියන දේවල් පිළිබඳව මේ තරම් කම්පනයක් ඇති වෙන්නේ ඇයි සමාජය ගැන? සමාජය හරිම ගෝත්‍රිකයි, ප්‍රාථමිකයි, ම්ලේච්ඡයි, සංස්කෘතිකයි. ගැන බහන්සර බනිනවා නම් ම්ලේච්ඡයි, ගෝත්‍රිකයි. නෑ නෑ, මට බනිනව නෙමෙයි. මං කරන දේවල් පිළිබඳ මධ්‍යස්ථ විවේචනයක් නැතුව ඒක පාර්ශික වර ගෝත්‍රික අදහස්. අනික හරේන්ද්‍ර කේක් කෑවයි කියලා පන්සිල් පද පහ කැඩෙනවද? නෑනේ, මේවා බොරු කතානේ. දැන් ඔතන හාමුදුරුව කෙනෙක් හැටියට මෙහේ විතරද කේත් දෙන්නේ ලංකාවේ පන්සල් වලින්? දැන් ඔයා ලංකාවේ පන්සල් වල ගිහිල්ලා තියෙනුනේ, කිසිම පන්සලකින් කේක් කෑල්ලක් හම්බෙලා නැද්ද? මම නිකන් කියන්නකෝ. පැහැදිලි හම්බ වෙනවනේ. බොරු කතානේ හරේන්ද්‍ර, බොරු කතානේ. වටර කේක් අපි දගෙනවනේ බුද්ධ පූජාවට තියෙන අවස්ථානේ. බුදුහාරවන්ට කේක් පූජා ප්‍රශ්න තියෙන ඕක නෙමෙයි. අපි අලුත් දෙයක් කියනවා. අපි කියන එකට ප්‍රතිවිරුද්ධ මතයක් සමාජයේ නිර්මාණය කරන්න බෑ. ඒක වැරදි කියන්නත් බෑ. ඒක වැරදි කියන්න බැරි හින්දා වෙන වෙන අංකොන් අල්ල ගන්නවා. ඕක තමයි ඇත්ත කතාව. ඉතින් මම ඒ අංකොන් අල්ලන්නේ එක එක අංකොන් හදලා දීලා යනවා. එතකොට ඒ අංකොන් ඔස්සේ පිරිසක් මේ දහම ගවේෂණය කරනවා. දැන් බලන්න මුල් කාලේ කොච්චර දේවල් කළාද. හරි, දැන් ඔබ වහන්සේම සඳහන් කරන අලිඟු පන්සල් වල සිද්ධ වෙන මේ අර පොය දවසට විතරක් බණ කියනවා, එහෙම නැත්නම් පන්සල් පාළුවට යනවා, බණමඩු පාළුවට, මේ දේවල් දැන් අපි ගත්තොත් දැන් ඔබ වහන්සේගෙත් අපි දකිනවා පින්ඩපාත චාරිකා වගේ දේවල්. නමුත් ඒවත් ප්‍රදර්ශනාත්මකයි කියලා කෙනෙකුට හිතෙන මොකද? ඒකට ඕන කෙනෙකුට කියන්න පුළුවන් ගෞතම බුදුහාඳුරුව වෙසක් දවසට පස්සේ දවසේ මේ කිඹුල්වත්පුර පිණිසුඟා වැඩිය ප්‍රදර්ශනාත්මකව කියලා තර්කයක් ගේන්න පුළුවන්. හරේන්ද්‍ර ප්‍රශ්නේ, ඔබ වහන්සේත් අර සම්ප්‍රදායමනේ මේ පවත්ව ගන්න උත්සාහ කරන්නේ. සම්ප්‍රදාය භික්ෂු ජීවිතයේ පළවෙනි එක තමයි සිඟා කෑම. මං කියන එක පැහැදිලිද? සිරිසදාම ආශ්‍රමය කියන්නේ මෙතනට බෝසත් දායක පිරිසක් කියන පන්සලක්. දානයක් තියෙන්නේ මාස 3කට එකක්. නමුත් හැම සෙනසුරාදාම භික්ෂුව පාත්‍රය අතින්ගෙන සිඟා යා යුතුයි. ඒ තමයි භික්ෂු සම්ප්‍රදාය බුද්ධ වංශයක. දැන් අපි බුද්ධ වංශේ කඩන්නේ නැහැ. ඒ බුද්ධ වංශ චාරිත්‍රය. දැන් අද අපිට මිනිස්සු දානෙ දුන්නාට අපිට හෙට මිනිස්සු දානෙ ප්‍රතික්ෂේප කළොත් අපිට කරන්න වෙන්නේ මොකද්ද? පින්නපාත යනවා. අපිට පාත්‍රය අරගෙන සිඟා කන්නනේ. ඒත් අපි මුළු ජීවිත කාලෙම සිඟා කනවා. මම දකින්නේ ලෝකේ තියෙන නම්බුකාරම රස්සාව තමයි සිඟා කන එක. පොත්තස්සම් කරන්න ඕනේ නැහැ, වෙලාවට යන්න ඕනේ නැහැ. ඕන දවසට ගියා, අපා දවසට නිකා හිටියා. හොඳයි, අපි හඳුන අපේ ධර්මයේ ඔස්සේ තව කාරණාවක් සාකච්ඡා කරන්න අවශ්‍යයි කියලා මට හිතෙනවා. දැන් ඔබහාසමේ ශීලය පිළිබඳ අපේ රටේ ඇත්තම සීල් ගන්නවා කියලා කියන්නේ ඒක තමයි බෞද්ධ හිතන ලොකුම දේ. හරි, ඒ සීල් ගන්න එක නෙමෙයි, හතර පොයට සීල් ගැනීම නිවන් දකින්න හේතුවක් කියලා. කොහොමද මේ මත ඔබහාස බඳින්නේ? සම්පූර්ණ වැරදි. කිසිම බෞද්ධ පොතක සීලයෙන් ප්‍රඥාවට යන්න බෑ. කිසිම දවසක යන්න බෑ. බෞද්ධ පොතක සීලේ ආනිසංස දක්වන ඕනේ. දැන් අංගුත්තර නිකාය පංචක නිපාතේ ආනිසංස පහක් තියෙනවා. පස්වෙනි ආනිසංසය තමයි සග්ගං සුගති ස්වර්ග ලෝකෙහි පහළ වෙන, කියන්නේ දිව්‍ය ලෝකෙ උපදිනවා. ඉතින් හරේන්ද්‍ර සීලේ ආනිසංස පහෙන් පස්වෙනි එක දිව්‍ය ලෝකෙ ඉපදීම. මම ප්‍රශ්නයක් තියෙනවා. බුදුවරු මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා බණ කියන්නේ මිනිස්සු දිව්‍ය ලෝකෙ යවන්නද? නැහැ. ඒතර ජෛන මහාවීර ඊළාට අනිත් ආගමික ශාස්ත්‍රවරු කර්මවාදී ක්‍රියාවාදී ශාස්ත්‍රවරු බණ කිව්වේ දිව්‍ය ලෝකෙ යවවා. බුදුවරු බණ කියන්නේ මොකටද? මෙන්න මේ කාරණේ උදෙසා ඔන්න ආගන්න. නහි සීල වතං හෝති උපජ්ජන්ති තථාගත අට්ඨකරා තීනි පදා සම්බුද්ධේන ප්‍රකාශිත. ඒ තමයි බුදුරුන්ගේ කරන දේශන. නහි සීල වතං හෝති උපජ්ජන්ති තථාගත. තථාගතවරු ඈත විශ්වයෙන් ඇවිල්ලා මනුෂ්‍ය ලෝකේ පහළවන්නේ මිනිසු සිල්වත් කරන්න නෙවෙයි. නහි සීල වතං හෝති උපජ්ජන්ති තථාගත. දැන් අපි හඳුරව අට්ඨකරා තීනි පදා සම්බුද්ධේන ප්‍රකාශිත. ඒ සම්බුදුවරු අකුරු අටක් තියෙන පද තුනක් කියලා මිනිසු නිවනට යවනවා. ඒ කියන්නේ ත්‍රිලක්ෂණය විග්‍රහ කරනවා. දැන් සරලවගෙන කෝක අහගෙන හිටුත් අපි හඳුන්නේ සීලයක් අවශ්‍ය නැහැ නේ මේ අපිට මේ බණ විතරක් ඇහුවොත් හොඳයි කියන තැනට ආවත් අපි හඳුන්නේ. ඇත්තටම දැන් අපි හිතමු සීලයක් අවශ්‍ය නැහැ කියලා කෙනෙක් හොඳට බණ අහන්න පටන් ගත්තා කියලා. ඒ හොඳට බණ අහන එක කෙනා ළඟ තමයි හැබෑම සීලය තියෙන්නේ. ඇත්තම සීලය තියෙන්නේ ළඟ. අනිත් කට්ටිය ඔක්කොම මූණිච්චාවට සීල් රකින්නවා. කියන්නේ සමාදාන් වුණ නිසා පේන්න සිල් රකින්නවා. දැන් අපි ඔයා දැන් සිල් සමාදාන් වෙන පොඩි කාලේ. එතකොට ඔයා සිල් රකින්නේ ඔයාගේ පන්ති ළමයි අතර විතරයි. ඊට පස්සේ සිල් ඇරලා බස්ස කියනකොට ඔයාට සිල් තියෙනවද? නෑ. සිල් නෑ. එතකොට මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ ඔයා සිල් ගත්තා කියලා. ඒ නිසා ඔයාට එතන සිල් පෙන්නන්න ඕනේ නෑ. වැරදිලාවත් තව ඉස්කෝලේ පන්ති යාළුවෙක් එක්ක ගියොත් දෙන්නම සිල් රකින්න බස් එකේ මේ සීට් එකෙත්. මේ ඔක්කොම සංස්කෘතික රෝහන්සේගේ දේශනාව අනුව බෞද්ධයෙක් වෙන්න අවබෝධ බෞද්ධයෙක් කියන්නේ තමයි මගපල ලැබපු කෙනෙකුට කියන්න බලන්න අනිවාර්යෙන් බෞද්ධයෙක් කියන්නේ සෝවන් වෙන්න ඕන.
අපි බෞද්ධ නෙවෙයි. බෞද්ධ කිලෝගල හිතාගෙනන්න ලංකාවාන් වෙන්ඩ ඕන. සෝතාපත්ති පත්තක්ෂ කරන්න ඕන, සසර දුකනිවන මාර්ගය පත්තක්ෂ කරගන්න ඕන. එතකොට යාට මරණය පිළිබඳ අදහසක් නෑ. එතකොට යාට පින් දෙන්න ඕන්න මැරුනම පන්සකුල තියන්න ඕන්න එගොල්ල ඔක්කොම කරග නිවරයි. අපි මේ මම කියන්නේ මේ ආත්මම මේ අපි හොඳ මනුෂ්‍යාත්මයන් ලබල තියෙන අපට හොඳ ප්‍රඥාවක් තියෙන. අපි බොරු සංස්කෘතික කාරණාටයකට හිරවල ජීවත්වන දැන් එකෙන් පොඩ්ඩක් එලියට ඇවිල්ලා නිදහසේ මේ ලෝකයේ දැකලා ඇත්තටම බුදුවරු කිව්වේ මොකද්ද බලන්න හරි අමුතු කතානය කියලද. නොහි සීලවතං හෝතී උපද්ජන්ති තතාගතා. තතාගතවරු මනුෂ්‍යලෝ කෙටෙන මිනිසු සිල්වත් කරන්න නෙවෙයි. අප පදත්තක්ව ගැටලු ඇතින ද එතන තියන හි සීලවතන් හෝතී කියලා දැ කෙනෙක් නිවන්දගෙන ගහම ත්‍ර ලක්ෂණ ඇතන සීල සමාධි ප්‍රඥා කියල ඒට පස ආරෂ්ඨාග මාර්ගතින ප්‍රඥා සීල සීල සමාධය එකතම හරි. එතවට මේ කොහෙන්ර සීලයක් මතුවන ඒ සීල හරේන්ද්‍ර පැහදිලි කරන්න අපි දාගත්ත කෘතිීම සීලේ නෙමේ දැන් මෙතන අපි කරන්න බල මෙම බලකන්නවනේ. තැම් බලන්න අවුරුදු හයක හතක පොඩි ළමෙකුට සිල් රක්කවන්න ද සිල් රක්වන කරේ වාඩි කල මෙහම දම් මට මතක මම් පුංචි කාලේ මෙන්න මෙහම වාඩි කල්ල මුල්ලු දවසම හිර කල්ලා තියල තිබ මට එතකොට කල්පනාවන මේකෙන් නිවන්දකින්න පුළුවන්ද කියලා මඟ පිළිගත්තේ නෑ. සීලය කියන්නේ දැම් අපි යමක් සසර දුක නිවන දහමක් කියනනේ. ඒ සසර දුක නිවන දහම ඇහුණයින් පස්සේ ඒක තේරුණාම ඒ පුද්ගලයා තුළ ඇතිවෙන ආධ්‍යාත්මීය නිවීම එච්චරයි සීලය. හරි ප්‍රැක්ටිකල්. අමුතුවෙන් සමාදම් වෙන්න ඕනේ, අමුතුවෙන් රකින්න ඕනේ එයා තුළ තියෙන එක. රැකෙන සීලයක්. දැන් ඔයා කැමති රැකෙන සීලයකටද රකින්න සීලයකටද? රැකෙන. අන්න ඒකයි මම කියන්නේ. රැකෙන සීලයක් කියන්නේ ඒක හරි ප්‍රායෝගිකයි. අපි මේ කියන කතාව හරි ප්‍රායෝගිකයි. ප්‍රශ්නේ තියෙන්නේ මේ කතාව සංස්කෘතිය තුළ නැති එක විතරයි. ලෝකෙ හැමදාම බුදුවරු රහතුන් කියන කතාව සංස්කෘතික කතාවක් නෙමේ දාර්ශනික කතාවක්. ඔබ වහන්සේ හයියෙන් කතා කළාට අතපය එහෙට මෙහෙට යොමු කළාට මහ සිල්වත්. මම සිල්වත්. මට කිසිම සිතක් පහළ වෙන්නේ නැහැ. මම වැඩ කරනවා, මම කතා කරනවා, ඒත් මට ඒ සියලු ක්‍රියාකාරකම් අවසන් වුණාම මම ශූන්‍යයි. මම කියන එක පැහැදිලිද? ඒක අන්න මම කියන්නේ මම ඒ දන්න කතාව චෛතසිකයක් සිතුවිල්ලක් ඇති වෙන්නේ නැහැ. නෑ නෑ. ඒ වෙලාවට විතරයි චෛතසික සිතුවිලි පහළනේ. චෛතසික සිතුවිලි ප්‍රතිඵල නැහැ. ඒකට තමයි අපි කියන්නේ ක්‍රියාසිත කියලා. ඒ තරහ තුන තියෙන. ක්‍රියාසිත තියෙන්නේ. ඒ වෙලාවට වැඩ කරන ඊට පස්සේ ඒගොල්ලෝ 0 වෙනවා. එතකොට ඔයගොල්ලන්ට 0 වෙන්න බැරි නිසානේ මේ සියලු ප්‍රශ්න තියෙන්නේ. ඊයේ වදට මතක හිටිනෝ, පෙරේ දේව හෙට මතක හිටිනෝ, මේ සසර එකතු වෙවි හැදෙනෝ. එවෙලට 0 වෙනවා නම් එයාට සසරක් නැහැ, නැවතු උපතක් නැහැ. එයා එකම නිර්වාණ ධාතුව තුළ බැසගෙන සිටිනෝ. සියල් කර්ම හොසිනන් රහතන් වහන්සේ නමකට අකුසල් සිද්ධ වෙන්නත් පුළුවන් නේ. සියල් කර්ම හොසි කියලා මම ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දේශනා කරන්නේ නැහැ. සියල් කර්ම හොසි කියලා ඕගොල්ලන්ගේ පොත්වල තියෙන. කියන්නේ රහතෙකුට ශූන්‍ය වෙන්නේ ප්‍රතිසන්දි විඥාන පමණයි. රහතෙකුට ප්‍රතිසන්දි විඥානව හැරෙන්න කර්ම පවතිනවා. විපාක දෙන්න පුළුවන්. ඒත් මේ පමණක්. ඔව් එතනින් ඉවර. එතනින් ඒ දැන් රහතුන් වහන්සේ පිරිණිවෙනකොට සියල් කර්ම හොසි. දැන් පැහැදිලිනේ. වරද්ද ගන්න එපා. බුද්ධාගම වරදිනවා. රහතුන් වහන්සේ පිරිණිවෙනකොට සියල් කර්ම හොසිකොත් වැරදි. රහතුන් වහන්සේ පිරිණිවෙනකොට සියල් කර්ම හොසි. රහත් බවට පත්වනකොට ප්‍රතිසන්දි විඥාන හොසි. හොසි. ඒක දෙක පැහැදිලි පටලව ගන්න. ඒක අකුසල් කර්මය සිද්ධ කළත් ඒ විපාක දිය යුත්තේ පිරිණිවන් පෑමට කලින් පමණයි. පමණයි. ඊට පස්සේ අහොසි කර්ම. සියල්ල අහොසි. එතකොට දැන් රහතෙක් රහත් බවට පත්වනකොට ප්‍රතිසන්දි විඥාන අහොසි කරන වෙනවා. පැහැදිලිද? මේ කියන කාරණා හොඳට අහගෙන හොඳට විශ්ලේෂණය කරලා බලන්න කොතනකවත් පරස්පරද කියලා. කිසිම තැනක පරස්පර නැහැ. හරියටම හරි. හරි අපි හඳුරන්නේ දැන් ඔබ වහන්සේගෙන් මම අහුවත් මේ දහම තුල සියලු දේවල් මේ ලෝකයේ ඕනෑම දෙයක් විග්‍රහ කරන්න පුළුවන්ද? පැහැදිලිව පුළුවන්. මේ ලෝකේ තියෙන එකම එක දේ මට තේරෙන්නේ නිවන විතරයි. මේ ඔක්කොම මම මේ දකින්න සියල්ල මට තේරෙන්නේ සිහිනයක් කියලා. ඩ්‍රීම් එකක් කියලා. ලෝකෝත්තර බවට අදාළ නොවන ලෞකික ඕනෑම දෙයක් උනත් විග්‍රහ කරන්න පුළුවන්. ලෞකික දේවල් විග්‍රහ කරන්න පුළුවන් ලෝකෝත්තර බවට අදාළ කරගෙන. අපි ගත්තා දැන් අපි බුදු සමය අහලා තියෙන බුදුහාමර සඳහන් කළා කියලා මොගලන් මහරහතන් වහන්සේට ලෝකේ ඉම හොයන්න එපා කෙලවර හොයන්න එපා. එතකොට මේ වගේ තව සමහර කාරණා තියෙනවා බුදුදහම ඒකන හොයන්න ඕනේ නැහැ කියලා කියන. සමහර තැන්වල ප්‍රශ්න කියලා. ඔව් ධර්ම කියන්නේ බුදුදහම මගිනුත් සමහර ඒවාට වාරණ පනවල තියෙනවා අපි අහන්නේ. නෑ බුදුදහමකින් වාරණ පනවල නෑ. සම්මේ මොඩ මිනිස්සුන්ට වාරණ පනවල තියෙනවා. ප්‍රත්‍යක්ෂ ඥාණය ලබා ගත්ත රහතන් වහන්සේලාට වාරණ පනවන්නේ නැහැ කවුරුවත්. ඒ රහතන් වහන්සේලා සියල්ල දැනගෙන තියෙනවා. සියල්ල තේරුම් අරගෙන තියෙනවා. රහතෙකුට මේක හොයන්න එපා කිව්වොත් ඒ රහත් භාවයේ ප්‍රශ්නයක් තියෙනවා. මං කියන දේ පැහැදිලිද? ඔව්. එහෙම වැරදි. ඒව සංස්කෘතික කාරණා ඔක්කොම.
දැ මුගල මාරත් මහතරුන් වහන්සරකොත් විශ්ව හොයන්න පා කියලා ඒ මුගල මහතරුන් වහස රහතෙක් නෙමේ හතක් ශවේ හදරන කිය කොච්චරව තියෙනවාද අදේ හාවක් කැදැ ගලත්ති ය සංස්කෘතික කාරණ. විශ්ලේෂණය කරන්න ඕනු සද්ධර්මය ප්‍රත්‍යක්ෂ ඥානයට සාපේක්ෂෝ විතරයි. එමනතු පොතපතර සාපේක්ෂෝ පරියාප්තියට සාපේක්ෂව ප්‍රතිවේදය කියන්න ගයෝ තවල්වෙන ප්‍රතිවේදයට සාපේක්ෂව පරියාප්ති කියන්නවා. මේ හොඳයට සිහියෙන් අහලා බේරුම් කරගන්න පැහැදිලි. මම විශ්වය මායාවක් මේක ඩ්‍රීම් එක එකතම අන්තිවර පත්තක්ෂ වෙන්නේ රහතෙක් කියල කියන්නේ මේ මේ මායාකාරී දවිස්වභාවයක් තියෙන ලෝකෙන් අයින් වෙලා එකමක නිර්වාණ ධාතුව ස්පර්ශ කරපු කෙනෙක්. එතකොට යා මේක ජීවත්වෙනවා මේකට ඇලීමක් ඇති වෙන්නේ මොකද මේක ඇත්ත කතාවයා දන්න නිසා. ද ඔබවහන්සේගේ ප්‍රත්‍යක්ෂය පිළිබඳව දෙවරක් හිතන අපි ගන්න ඩබල් චෙක් කරගන්න කියලා කරගන්න කොහොමද ඔබවහන්සේ? දැන් ඔබවහන්සේ හිතන දේ නිවැරදි කියන එක ඔබවහන්සේ දන්නේ කොහොමද? හරි. දැන් මම ඔයාට කතන්දර ටිකක් අද කිව්වනේ. දැන් ඔයා කාට හරි කියන්න මේ කතන්දර වල මොකක් හරි අවුලක් තියෙනවා මම ඩබල් චෙක් කරන්න කියලා ඇවිල්ලා. එතකොට බුදුවරයෙක් නැති සමයක රහතන් වහන්සේ නමක් නැති සමයක තවත් රහතන් වහන්සේ නමක් පිළිබඳව විමසන්නට දැනගන්නට කෙනෙකුට පුළුවන් කමක් නැහැ. එයා ඒ ඉවතියලා ඉන්න සමාජේ. බුදුවරු රහතුන් මේ සමාජේ දැකපු අය මිනිස්සු ලක්ෂ ගාණක් මේ මහා පෘථුවේ පහළ වෙලා ඉන්නවා. ඒ මිනිස්සු ඉවතියනවා. ඒ මිනිස්සු සාම්ප්‍රදායික නැහැ. විප්ලවවාදී අදහස් තියෙනවා. ඒගොල්ලෝ සංස්කෘතික නැහැ. දාර්ශනිකයි. ඒගොල්ලෝ යමක් හොයනවා. ඒගොල්ලෝ පුංචි ඔය සිල් රෙද්දක් කන්දවල ඒගොල්ලෝ නවත්තලා තියන්න බෑ. ඒගොල්ලෝ ඒ සිල් රෙද්ද ගැන ප්‍රශ්න කරනවා. ධර්මය ගැන ප්‍රශ්න කරනවා. ඒගොල්ලෝ කරන පුද පූජා චාරිත්‍ර වාරිත ගැන ප්‍රශ්න කරනවා. බුද්ධාගම විතරක් නෙමෙයි ක්‍රිස්තියානි හැම ආගමකම ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කරා මේ සාම්ප්‍රදායික පූජකවරුන්ට පැවිද්දන්ට ඒවට උත්තර දෙන්න බෑ. ඒ උත්තර දෙන්න පුළුවන් රහතෙකුට. එච්චරයි. ඒක අදටත් 22 වෙනි ශතවර්ෂයටත් 35 වෙනි ශතවර්ෂයටත් සදාකාලෙටම වළංගුයි. ඒ නිසා මේ කරන දහම මේක අදට විතරක් නෙමෙයි අපි මේ දේශනා කරන්නේ තව අවුරුදු 400කට. ඔබ වහන්සේලා ඉපදෙන්නේ නැහැ. මම ආයිපදෙන්නේ නැහැ. මේ මගේ අන්තිම භවය. මේ වෙනකොට සමාජ ඔබ වහන්සේගෙන් අරගෙන තියෙන ප්‍රයෝජන පිළිබඳව සෑහීමකට පත් වෙන්න බැරිද? පැහැදිලිව සෑහීමකට පත් වෙන්න පුළුවන්. ඔයා හිතන්නේ කොච්චර මහනුවල ඉන්නවා කියලාද? කොච්චර ශ්‍රාවකව ඉන්නවා කියලාද? දැන් මේ අපි මේ කරන අපි දෙන්න කරන සාකච්ඡාව සතියක් දෙකක් යනකොට කී දහහක් බලනවද? කී ලක්ෂයක් බලනවද? නම ප්‍රයෝජනයක් ගත මගඵල ලබා ගත්තා. ගොඩක් අය මාර්ගේ සාක්ෂාත් කරපු අය ඉන්නවා. එහෙම නැහැ කියන්න බෑ. ඔබ වහන්සේ දැනනවා. අනිවාර්යෙන්. අය දන්නවා අපිට එහෙම හංගන්න දෙයක් නැහැනේ. කවුරු හරි එහෙම අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මම උගලට පෙන්නන්නම්. මෙන්න මේගොල්ලෝ ඒ කියන එක ප්‍රත්‍යක්ෂ කරපු අය කියලා. එච්චර. ඒක අපිට රහසක් වශයෙන් තියන්න අවශ්‍ය නැහැ. ඒක අවශ්‍ය වෙලාවට අපි පෙන්නන්න. එහෙම ඕන කෙනෙක් ඉතින් ඔයාට ඕන නම් එහෙම බලන්න. මට දැන් මේක ඉවරලා කියන්නකෝ ඔය ඔබ වහන්සේ කියන ওই මාර්ගේ ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක් මට පෙන්නන්න කියලා. මේ ඉන්නේ කියලා මම පෙන්නන්නම්. එච්චර. ඒක ප්‍රායෝගිකයි. ඒක ඕන් දැන් මේ කියන කතාව අමාරු කතාවක් නෙමෙයි. හැබැයි ටිකක් මොලේ කලබල කරගන්න නැතුව නිදහසේ අහන් ඉන්න ඕන කතාව. අහගෙන ඉඳලා හොඳට විමසලා බලලා පොඩ පොඩ කරන්න. ගොඩ කරන්න යන්න එපා. ඉස්සෙල්ලම අපි කියන්නේ සතුටින් ජීවත් වෙන්න. සන්තෝෂයෙන් ඉන්න. එදා දවසට ඉවර කරන්න. පහුවෙන්දට ගෙනියන්න එපා. ඒ දිනපතා ක්‍රියාකාරකම් කරනකොට හොඳ සිහියෙන් ඉන්න. ජීවිතේ හැමතිස්සෙම මරණය ගැන කල්පනා කරන්න. මට මරණ දවසක් එනවා. මං මේ මරණ දවසේ සතුටින් මුහුණ දෙන්නේ කොහොමද? මං මේවා ඔක්කොම අතෑරලා යන්න ක්‍රමයක් මං දන්නවද? මං ඒක තේරුම් අරගෙනද? මම තමාගෙන් ප්‍රශ්න කරන්න. තමාව විනිශ්චය කරන්න. අපි ලෝකේ විනිශ්චය කරන්න හැමදාම යන්නේ. මම කියන්නේ මාව විනිශ්චය කරගන්න. මාව විනිශ්චය කළ ඉවර කරගන්න. එතකොට අපි කියපු දෙකල් ඉවරයි. අපි හඳුර මේ ලෝකය ගැන ඔබ වහන්සේ කතා කරමින්ද මට තියෙන ප්‍රශ්නයක් මේ දැන් මේ ප්‍රශ්නෙට දැන් බුදුදහම ලබා දෙන පිළිතුරත් සමහරට අට කතාව කතා වලින් එනකොට සහ නූතනයට එනකොට විවිධ ආකාරවල පරස්පරයෙන් උද්දකිනවා. ඔව්. එතම මේ ලෝකයේ ආරම්භය සම්භවයේ පිළිබඳව ඔබ වහන්සේ තියෙන මතය මොකක්ද? හරේන්ද්‍ර මේ ලෝක කොහොමද මේ ජීවිතේ මුලින්ම පුද්ගලයෙක් ලෝකෙට බිහි වුණේ කොහෙන්ද? මේකේ ආරම්භය කතා කරන්න බෑ. ඉතින් අපි හඳුනන්නේ දැන් අපි ඔයයි රෑ හීනයක් දකිනවා. හ්ම්. ඒ හීනේ මැදදී මම ඇවිල්ලා ඔයාගෙන් අහනවා හරේන්ද්‍ර හීනේ පටන් ගත්තේ කොතනද කියලා. ඔව්. ඒක හීනයක් අපි හඳුනන. මේක සැබෑවක්. ඔයා සැබෑවක් කියන්නේ තීනයකට. මං හිතන්නේ නිවැරදි පිළිතුරක් නැතිවමත් අපි ලබා දෙන පිළිතුර තමයි මුල හොයන්න එපා කියන එක. නෑ. හරේන්ද්‍ර මුල හොයලා මුලක් පෙන්වන්න බෑ. ඉතින් මුලක් තියෙන්න ඕනනේ අපි හඳුනන. මුලක් නෑ. මුලක් නෑ. එහෙනම් මේක චක්‍රයක් වෙන්න ඕන. චක්‍රයක් නෙමෙයි. චක්‍රයකට මුලක් ඕන තරගින් පෙන්වන්න පුළුවන්. මුලක් නෑ. අපි දැක්කේ මම කියන්නේ මේ සියල්ල මේ අපි දෙන්න ඉන්නවා මේ ඔක්කොම ඩ්‍රීම් එකක් සිහිනයක් මේ වෙලාවට විතරයි මේක තියෙන්නේ වෙලාවට විතරයි මේක තියෙන්නේ ඊට පස්සේ මේක නැහැ අපි මේ වෙලාවට තියෙන එකට බැඳෙනවා මේකට ලෝභ කරනවා මේකට ආස වෙනවා මේක නැවත නැවත ප්‍රාර්ථනා කරනවා මේකට හිරවිල ජීවත් වෙනවා
මම කියන්නේ මම ප්‍රත්‍යක්ෂ දානය කියලා දකින්නේ මේ සිහිනය දැක්ක සිහිනයට නොබැඳි සිහිනය තුළ හිනා වුණා. එතකොට යා ප්‍රත්‍යක්ෂයට රහත් බවට පත් වෙනවා. ජලයෙන් බිහි වුණා, මේ රස තෘෂ්ණාවෙන් බිහි වුණා, පළමු මිනිසා බොරු. ඒව සංස්කෘතික සාම්ප්‍රදායික කතා. මම ඒවා පිළිගන්නේ. මම විද්‍යාවහන්සේ ඒක නබහන්සේ විද්‍යාව පිළිබඳ උපාධියකුත් තිබෙනවා. නමුත් බොහන්සේවත් ගවේෂණ කළේ නැද්ද? ඒ කියන්නේ ඒ පිළ විද්‍යාවේ කියන්නේ මම ඒ විද්‍යාවේ තියෙන කිසිවක් පිළිගන්නේ නැහැ. පරමාණු පිළිගන්නේ නැහැ. ඒ ඔක්කොම සංස්කෘතික කාරණා. ඒ ඔක්කොම මේ ඒ පරමාණු න්‍යෂ්ටිය ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ඩියුට්‍රෝන පොසිට්‍රෝන ඇන්ටි ඩියුට්‍රෝන මේ ඔක්කොම ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ මේ විශ්මය අපිට පේන විශ්වය තුළට. විශ්වය කියන්නේ මේ ටික විතරක් නෙමෙයි. විශ්වය කියන්නේ ගොඩක් විශාල එකක්. ඒ සමස්තය ගැන මට දැනෙන නිසා මම මේ සියල්ල ප්‍රතික්ෂේප කළා. මට දැනෙන එක විතරක් විශ්වාස කරනවා. කර්මය අභාස විශ්වාස කරනවා. කර්මය කියන්නේ අපි හිතන එක. අපි හිතන එක තමයි කර්මය. ඊළඟ ආත්මය බලපාන්නේ ආත්මය සඳහා බලපාන කර්මයද? හැම එකම නෙමෙයි, සමහර කර්ම. හැම එකම කර්මයේ ඊළඟ ආත්මයට බලපානකොත් බුද්ධාගමනේ ජෛනාගම. ජෛනාගම. උපේගත හේතුවාද. ඔව්. එතකොට අපි හඳුරන්නේ දැන් අපි මේ ආත්මයක් ගන්න ඉපදෙමින් එනවා. සසර එනවා. එහෙනම් ඒ කියන්නේ මේ දැන් මේ වෙලාවේ අපිව බලන සහ මේ මෙතන තියෙන මේ හැමෝම ඒ කලින් ආත්මවලත් ඉපදලා තියෙනවා. අනිවාර්ය. එහෙමනම් කොහොමද ජනගහනය වැඩි වෙන්නේ? අලුතෙන් කොහොමද ඉපදෙන්නේ? හරේන්ද්‍ර විශ්වය කියන්නේ මහා එකක්. ඒකට සීමාවක් අපිට පෙන්වන්න බෑ. දැන් මේ අපි මේ ඇඟිල්ල මෙහෙම කෙලින් කරාම මේ ඇඟිල්ලේ උසට තියෙන අවකාශයේ කෙළවරට කොච්චර ජීවේ පවතිනවද? කිසි කෙනෙකුට සීමාවක් දක්වන්නේ නෑ. මනුෂ්‍ය ලෝකයේ තුල කොහොමද ජනගහනය වැඩි වෙන්නේ? මනුෂ්‍ය ලෝකයේ කියන්නේ අපි ඕගොල්ලෝ හිතගෙන මනුෂ්‍ය ලෝකයේ කියලා හුදකලා වෙච්ච එකක් නේ. මම මනුෂ්‍ය ලෝකයේ කියලා කියන්නේ පොඩි මේ නගරයක් මේක. මේ වගේව තව ගොඩක් මේ විශ්වයේ තියෙනවා. ඉතින් ඒ ඕනෙකට යන්න එන්න මාරු වෙන්න පුළුවන්. ඇයි මෙහෙටම එන්නේ එහෙනම්? මෙහෙටම ආවයි කියලා ඔයා හිතන් ඉන්නවා. එහෙට එහෙ ඉන්න කට්ටිය හිතන් ඉනෝ එහෙට මෙනවා කියලා. බලනකොට හැමතැනම එකම විදියකට මිනිස්සු හිතනවා. ඒ නිසා මිනිසුන් සසරක් තියෙනවා. අභහන්සේ කියන්නේ හැමෝම කාලාන්තර තිස්සේම ඉපදෙමින් මියදෙමින් ජීවත් වෙනවා. නවාත්මයක් ලබන්න කෙනෙක් සත්වයන්ට පුනර්භවයක් තියෙයි කියලා මම කියන්නේ. සියලු සත්වයන්ට පුනර්භවයක් තියෙයි කියලා කියන්නේ පුනර්භවයක් තියෙයි කියලා කියනවා. ඒක ලොකු තර්කයක් ඇතර. ඒක අපි වැඩි කතා නොකර ඉමු. කතා නොකර සිටීම කියන්නේ අපි හරි සත්‍ය අවබෝධ කරගෙන ඉන්න අපහසු වෙනවා. අපි යම් දවසක මේ මාත්‍රිකාවකට එමු. පසුබිම හදාගෙන ගිහිල්ලා එතකොට අපි කියමු අපි ඒ ධාරක කතා කළේ නැහැ. ඒ කතා නොකළ මේක ලොකු තර්කයකට එන නිසා නමුත් අද අපේ මාතෘකාව ඒක කියලා ඒක කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. දැන් අභාසයේ පරමාණුව අණුව බවට පත්ලා මේ නියෂ්ටික ප්‍රෝටෝන කිසිවක් විශ්වාස කරන්නේ නැහැ. දැන් මම මගේ අතේ තියෙන ෆයිල් එක. දැන් මේක දුටුවාම මොකක්ද ඔබවහන්සේට පේන්නේ? අපිට පේන ෆයිල් එකමයි. ඔයාලට පේන එකමයි. ඉතින් ඔබවහන්සේට එතකොට මේ යථාර්ථය අපි දෙන්න ගන්න විදිය වෙනසක් තියෙනවා. ඔයාට ඕකේ යම් කාරණයක් නිසා ඔයා ඔකට ඇලෙනවා. නමුත් මට මේකේ තියෙන කිසිම කාරණයක් නිසා සිතට ඇලීමක් පහළ වෙන්නේ නැහැ. එච්චර අපි දෙන ගන්න විදිය වෙනස. නමුත් මේක මේ එකම පදාර්ථයක් විතර බොහොමසට පේනවා. අනිවාර්යෙන් පේනවා. එහෙම පේන්නේ නැත්නම් ඒ දහන තුළ තියෙන මේක පදාර්ථ රාශියක් කියලානේ. හරි. ඒක හරි. දැන් මට එහෙම පේනවා මං අනුක්ෂයක් වෙන්න ඕනනේ. මං කියන එක පැහැදිලිද? ඕගොල්ලන්ට පේන එකමයි මට පේන්නේ. හැබැයි ඔයාගේ ඇහැට වඩා මගේ ප්‍රඥාව වැඩි නිසා මට ඊට වඩා ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. පැහැදිලිද? දෘෂ්ටියක් දකිනවා. ඔව්. ඇහැට පේන එකයි ප්‍රත්‍යක්ෂයට දැනෙන එකයි දෙකක්. දැන් අපි දෙන්නට එකම දේ ඇහැට පේනවා. හැබැයි අපි දෙන්නට ප්‍රත්‍යක්ෂයට දැනෙන දෙවිදියකට. මම කියන එක පැහැදිලිද? අන්නේ ප්‍රත්‍යක්ෂයට දැනෙන දෙවිදියකටනේ දැනෙන්නේ. දැන් අපි හොයා ගන්න ඕනේ මේ දෙවිදියෙන් හොඳම විදිය මොකක්ද කියලා. ඒක තමයි රහත් බව. ඔබ වහන්සේට මෑත කාලයක තරහ ගිහිල්ලම නැද්ද? නෑ. පුළුවන් නම් තරහ ගැසලා පෙන්නන්නකෝ. ආයෙමට හොඳට බනින්න පුළුවන්. හොඳට සැර කරන්න පුළුවන්. මේ මේ මේවා දෙතරුම් කන්න කතා කරන්න පුළුවන්. ඒ මගේ උප්පත්ති හැකියාව ශක්තිය. ඒක තරහ යාවක් නෙවෙයි. තරහ යන්නේ මොකටද හයියෙන් කතා කරන්නේ? තරහ ගන්න නැතුව කතා කරන්න බැරිද මිනිස්සුන්ට? ආවේගය කිසිම ආවේගයක් පටිගෙහ මොකවත් නැහැ. මොකටද ආවේග ගන්න? දැන් මොකක්ද ආවේග වෙන්නේ හේතුව? ආවේග එන්නේ තරහ එන්නේ මෝඩකම නිසා. ඒ මෝඩකම නැති කරාම තරහ යන කාරණේ නැහැ. ජීවිතාවබෝධය තියෙන කෙනෙක් තරහ යන කෙනෙක් නෙමෙයි. හැබැයි බනින්න පුළුවන්, එලවන්න පුළුවන්, දඬුවම් දෙන්න පුළුවන්, තර්ජනය කරන්න පුළුවන්, ඒ ඕන දෙයක් කරන්න පුළුවන්. තරහ ගන්න අවශ්‍ය නැහැ. මේ අපි දහම මතු කරලා ගත්තාම අපේ ආන්දරනේ ඔබ වහන්සේට කියන්න පුළුවන්ද මේ ජෛන දහමෙන් මිශ්‍ර වෙලා තියෙන අඩුම ගානේ පදන කාරණා තුනක්? ගොඩාක් දේවල් කියන්න පුළුවන්. දැන් ඔය ප්‍රධාන කාරණා තුනක් අපි ගත්තා. ප්‍රධාන සීලය එකතු වෙලා තියෙන. අනික සංස්කෘතික කාරණා ගොඩක්. අනික අට කතාවල තියෙන අර්ථ දැක්වීම. අර්ථ දැක්වීම ගොඩක්. ජෛන අර්ථ දැක්වීම තියෙන්නේ. බෞද්ධ අර්ථ දැක්වීම ගොඩක් අඩුයි. දැන් ඇත්තටම අපි මෙවැනි සාකච්ඡාවක සාකච්ඡා කළා ඒක view විලහන්න ඕන. එතකොට අර මධ්‍යස්ථ මත තියෙන මිනිස්සු කල්පනා කරන ඇත්ත තමයි අපිට වැරදුනා. දැන් මටත් අර ගැටෙන ප්‍රශ්නයක් ගේන්න.
අත්ත කිලමතානු යෝගය. ඔගොලු ඔයා කියන්නම දෙක තේරුම දුක්විඳීම කියන එක අපි ජයන අර්ථ දැක්වීම. මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. අර අපි අර පරවිකාවාඩි දැකලා තියෙනවා. පරවිකාවාඩි කියනට පිටේ කටු ගහලා පද්දන්නේ. එතකොට ඒ පරවිකාවාඩියේ පදින මිනිහා ඒ පරවිකාවාඩියේ නටන්නේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද? දේව භක්තිය නිසා කැමැත්තෙන්. කැමැත්තෙන් තමයි. අකමැත්තෙන් නෙමෙයි නටන්නේ. එතකොට ඔයාට හිතෙන්නේ නැද්ද ඒක අත්ති කියලා මතාන යෝගයක් කියලා? ඔව්, දැඩිව හිතෙනවා. එතකොට එයාගෙන් අහුවාම දැන් අපි කියලා නෝ මල්ලි දැන් ඔයා පරවිකාවාඩිය නටනවා ඔයා කැමැත්තෙන්ද නටන්නේ අකමැම මං කැමැත්තෙන් නටන්නේ ඔයාට සතුටක්ද තියෙන්නේ දුකක්ද මට තියෙන සතුට එතකොට යාර ගාම්තු අලිකාරියෝ කියන්නේ මං කියන්නේ පැහැදිලිද අර්ථ දැක්වීම වල ප්‍රශ්න තියෙනවා මං කියනනම් අර්ථ දැක්වීම දුක නම් දුකම විය යුතුයි ඒ තුයාටත් ඊට පස්සේ හරේන්ද්‍ර ඔයා යනවා කෑම කන්න කෑම මේසෙකට එතනේ ලෝලු මාළු 20ක් 30ක් තියෙනවා ඔයා එතනින් කෑම බෙදාගෙන කනවා මං හිතන්නේ ඔයාට 아무ත දෙයක් නෙමෙයි ඒක හැමදාම කොළඹ කෙනෙක් කෑම කනවා කියන්නේ ඒක කෑම ජෝනතරන් තියෙනනේ හිඟන මිනිස්සෙක් ඔයත් එක්ක මෙහා පැත්තෙන් කෑම කනවා ඒත් එයාට ඒක කාමසුගල්ලි ගන්න යෝගයක් නෝ ඒක හරි ඔයාට සාමාන්‍ය එක දැන් අර එකම කෑම මේසෙ දෙන්නට දෙවිදියකට ෆීල් උනේ ඇයි ඔව් ඒ ප්‍රත්‍යක්ෂය පිළිබඳව සහ අද්දකින් පිළිබඳව එතකොට කාමසුගල්ලි කාණ යෝගය කියන්නේ ශාරීරික දුක් දීම කියන එක විග්‍රහ වෙන්න ඕන අද්දකීම හා ප්‍රත්‍යක්ෂයට සාපේක්ෂව නේද මං කියන අර්ථ දැක්වීම. කාමසුකල්ලි කාණ යෝගය කියන්නේ විඳින්න විඳවන්න නැති කැමැත්ත. අත්ති කිලමතාණ යෝගය කියන්නේ විඳින්න විඳවන්න නැති අකමැත්ත. මේවා මේ තේරෙන්නේ නැත්තම් පොඩියට කොලේක ලියාගෙන ජීවිත අද්දකීම් වලට සාපේක්ෂව දාලා බලන්න මං කියන එක හරියටම හරි. අපි හඳුරන්නේ බුදුදහම තියෙන්නේ මූලයේ තියන අයට විතරමද? අනි ප්‍රඥාව තියන අයට විතරමද? සංස්කෘතිය තියෙන අයට නෙමෙයි ප්‍රඥාව තියෙන අයට. හොඳ විමසනවා. හැමදෙස්සෙම මේ තාර්කිකයි. පඤ්ඤාවත්තස්සාය. ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. අංගුත්තර නිකාය 8 වෙනි පාඨයේ අනුරුද්ධ සූත්‍රය අනුරුද්ධ මහරහතුන් වහන්සේට පහළ වෙච්ච අෂ්ටමහා පුරුෂ විතර්ක වලින් එකක්. පඤ්ඤාවන්තස්සායං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. අපි මේ ඒ ප්‍රඥාවන්තයන්ට වේදිකාවක් හැදුවා. අපි මේ කතා කරන්නේ සංස්කෘතික කාරණා නෙමෙයි. අපේ ගමේ ගොඩි අහිංසක අම්මලා මේ බෝධින් වහන්සේ හරහා පින් ලබා ගන්න එතනින් නිවන් දකින්න දැන් අපි මොකද ධර්ම දේශනාවක් එහෙම නැත්නම් බණක් මේ දානයක් ඉරුණත් කියන්නේ දෙව් මිනිස් සැපත් කෙලවර නිවන් දකීවා කියලා මේ දේවල් එක්ක ඉන්න අයට කොහොමද ප්‍රඥාව ලබා දෙන්නේ දැන් ප්‍රඥාව ලබා ගන්න කාලේ හරිනේ දැන් දහම ආයි පහළ වුණානේ එතකොට ඒගොල්ලෝ කල්පනා කරනවා අපි මෙච්චර දහමක් තිබිච්ච නැති නිසා අපි මේ ගස් වලට වතුරවක් කර කර රෙදි පෙරව පෙරව පූජාවල් පවත්ත පවත්ත මල් පූජා කර කර හිටියා. ඒක කමක් නෑ දැන්. දැන් අපි කරන්න ඕන විපස්සනා වඩන්න ඕන. බුදුහාමුදුරුවෝ සතිපට්ඨාන සූත්‍රයේ කුරු රටට ගිහිලා දේශනා කරයින් පස්සේ සමාජ මතයක් හැදුණානේ විපස්සනාවට සතිපට්ඨානෙට. අටකතාවේ තියෙනවා ගෑනු වතුර ගේන්න ගියාමත් වතුර ගන්නකම් කතා කරන්නේ සතිපට්ඨානෙ ගැන. ඉතින් මටත් අවශ්‍යයි මේ රටේ පොදු මහ ජනතාව අතර සතිපට්ඨානය පිළිබඳ අන්න එවැනි කතිකාවතක් නැවත නිර්මාණය කරන්න. ඒක තමයි අපි අපේ මේ කතාවේ අන්තිම කතාව. ඒ කියන්නේ මේ සංස්කෘතිය තුළම දහම අවබෝධ කරගන්න නැතුව ධර්මයේ තුළින් අවබෝධ කරගන්න පටන් ගන්න. ඒක ආందోళනාත්මකයි, විප්ලවවාදී, තාර්කිකයි, ප්‍රඥාගෝචරයි. සංස්කෘතිකයි, සාම්ප්‍රදායිකයි, මෝඩයි, අපායගාමී. දැන් ඔබ වහන්සේගේ ධර්මයේ වෙනම ගුරුකුලයක් නෙවෙයිද? ඒ කියන්නේ ඒ ධර්මයේ තුල තියෙන සත්‍යයත් බුදුදහම පිළිබඳව ධර්ම දේශනා කරන තවත් ස්වාමීන් වහන්සේලා කුලකයක් තුල තියෙන සත්‍යයත් උන්වහන්සේලා මම කියන එකට ප්‍රතිවිරුද්ධ යමක් කියනවා නම් ඒක ඊට වඩා පහත් කුලයක්. ඒ ඔබ වහන්සේ කියන්නේ එතකොට උන්වහන්සේලා කියනෝනේ ඒ එසේ නොවේ අපේ කුලයේ තමයි උසස් කියලා ඒක දාර්ශනික සංවාදයක් කරලා පෙන්නන්න ඕනේ. එතකන් හරියෙන්ද අපි උසස්. අපි කියන්නේ ත්‍රිපිටකේ මුල් බුදු සමය පිළිබඳ පැහැදිලි කිරීමක් විතරයි. සංස්කෘතික කාරණාවලට අපි අත තියන්න. ඒකද අපි මේ කියන දහම යුරෝපයට ගිහිල්ලා අපට කියන්නත් පුළුවන්. අපට ඕනනම් මේ කෝවිලකට ගිහිල්ලා කෝවිලේ ඉන්න ස්වාමිලාට ඒ ආයත කියන්න පුළුවන්. ඕන තැනකට ඕන කෙනෙකුට කිව්වහම ඒගොල්ලන්ට තේරෙනවා. මේගොල්ලෝ කියන එක හරිනේ. වෙන ආගමක් කෙනෙකුට කියන්න පුළුවන්. මේගොල්ලෝ කියන එක හරිනේ. ඒතොර හරේන්ද්‍ර ඔයා බුද්ධාගම කියලා හිතන්නේ පොඩි සංස්කෘතික සීමාවක් තුළ කරපු පැහැදිලි කිරීමක්ද? එහෙමත් නැත්නම් ප්‍රඥාව තියෙන ඕනම ජාතියක ආගමක කුලයක ගෝත්‍රයක කරන කෙනෙකුට කරන ඉගැන්වීමක්ද? අපි බුද්ධාගම කියලා පිළිගන්නේ ප්‍රඥාව තියෙන ඕනෑම සමාජ සීමාවක් තුළ ඉන්න කෙනෙකුට කරන සුපහැදිලි ඉගැන්වීමක්. සුපහැදිලි එක. ඒක හරි විවෘතයි. ඇඟිලි මුකුත් නැහැ. දැන් අපි කතා කරන්න කලින් කතා අපි විවෘතව ප්‍රශ්න කරනවා කියලා. ඉතින් මම ඒකට කැමතියි. මුල සිට අගට ඔබ වහන්සේගේ ධර්මයේ විමසන කෙනෙකුට විමුක්තිය අවබෝධ වෙනවාද? අනිවාර්යයෙන්ම.
මේ මං කියන කතන්දර ටික අව්‍යාජ වෙන්න ඕන, අවංක වෙන්න ඕන, බොරු කියන්න බෑ ඒගොල්ලෝ. ඒගොල්ලෝ බොරු කියන්නේ සත්‍ය අවබෝධ කරන්න ආපු කට්ටිය. ඒ විදිහට මේක නිකන් අහන් හිටියා සෝවාන් වෙනවා. මේක අමාරු කතාවක් නෙමෙයි. සව විශාලා නුවර හෝ සවත් නුවර කෝටි 7ක් හිටියලු අට කතාවල තියෙන්නේ. මම කියනව නෙමෙයි. සබහස අට කතා පිළිගන්නවද? මම ඔයාට පිළිගන්න කියන්නේ. නෑ, ඒ කියන්නේ හැම විටම අපි කියන්නේ මේ අදහසක් කියන්නේ කෝටි 7න් කෝටි 5ක් සෝවාන් වුණාලු. ඒ කියන්නේ මේ සෝවාන් වෙනවා කියන එක ලොකු කතන්දරයක් නෙමෙයි. සෝවාන් වෙන කෙනෙක් කරන්න ඕන අන්ත දෙක තේරුම් අරගෙන මැද තේරුම් ගන්න එක විතර අපි දවසක සාකච්ඡා කරමු. ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒවා මිනිසුන්ගෙන් දුරස් කරලා තියෙන්නේ. දැන් අපේ හඳුරන්නේ ඔය දැන් බුදුදහම තුලත් සඳහන් වෙනවානේ සමහර වෙලාවට ආපුවාම බුරුතු පිටින් සෝවාන් වෙනවා කියනවා. සා ඒව වෙන්න පුළුවන් දේවල් සම්පූර්ණ ගාම වෙනවා. අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන්. සෝවාන් වෙනවා කියන එක ලෝකතාවක් නෙමෙයි. ඒ දැන් සමහර අය මේ වෙනකොට මේ ජීවිත කාලෙම දහම වෙනුවෙන් කැප කරනවා, වැය කරනවා. ඒක කරගන්න බැරි. දැන් සෝපාක සුනීත අඟුලිමාල මේ ඔක්කොම ගත්තොත් එමෙ දහමත් එක්ක හිටපු අය නෙවෙයිනේ රජුමාලා. දැන් මේ හරේන්ද්‍ර දහමත් එක්ක ඉන්නවා කියලා සීල් සමාදන් වෙලා තුරුසලුවක් දාගෙන එකක් නෙමෙයි තියෙන්නේ. තමාගේ සිතත් එක්ක ජීවත් වෙන එක. එතකොට එයා ගණිකාවක් වෙන්න පුළුවන්, එයා මියුෂිෂියන් කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් එයා බිස්නස් කරන කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් එයා වෙන රැකියාවක් කරන කෙනෙක් ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි අපි හඳුර මේ දහම් සංස්කෘතිය තුළින් අඩුම ගානේ හිත හරි නිවෙනවානේ බෝධින් වහන්සේ ගාව. හිත නිවෙන්නේ වෙලාවට විතරයිනේ. ඒකනේ තියෙන ප්‍රශ්නේ. දැන් දානයක් දෙනවා සාමනහන්සලාට, දානයක් දෙනවා. දානයක් දීලා මේ අය දිව්‍ය ලෝක සැපේ බලාපොරොත්තු වෙනවා ඇති. නමුත් දානයක් දීම තුළින් ක්ලේශයන් නිවාරණය වෙන්නේ නැද්ද? තදංග වශයෙන් යටපත් වෙන තාවකාලික යටපත්. ඒක කාලයක් යනකොට කුසලයක් බවට පත් වෙනවා නේ, පුරුද්දක් බවට පත් වෙනවා. කුසලයක් බවට පත් වෙන්නේ ඒක අත්හැරියොත් විතරයි. නැත්නම් ඒක පිනක් වෙලා ඉවර වෙනවා. ඔව්, පිනක් උනොත් දිව්‍ය ලෝක යනවා. ඒක බුද්ධ ආගම දිව්‍ය ලෝක යන ආගමක් නෙමෙයි. බුද්ධ ආගම කියන්නේ අටකරුයුත් පද තුනක් අහලා, ඒ කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන සසර දුක නිවන පැහැදිලි ක්‍රමයක්. එච්චරයි ඒක තියෙන්නේ. ඒකට ඉතින් අකමැත්තෙන් උනත් එකතු වෙන්න වෙනවා. නැතුව මේ සංස්කෘතික දේවල් කර කර හිටියා කියලා අනේ පවුනේ ගොල්ලොන්ට එහෙම කියන්න බෑ. එහෙම අපි දැන් අපි කියනවා සමහර අය වයසක උපාසකම්මලට එහෙම තේරෙන්නේ නැහැ කියලා. වාත් තේරෙනා ඉන්නෝ. නැහැ, අපි හඳුරන්නේ මේ කාලය බොහොම ඉක්මනට අවසන්. අවහන්සට අවසන් වශයෙන් මොකද්ද කියන්න තියෙන්නේ? ඇත්තටම කියන්න තියෙන්නේ අපි මේ කරන්නේ ලොකු කතිකාවතක්. මේ විමසීමක් කරන්නේ. ඒතර හරේන්ද්‍ර මගෙන් ප්‍රශ්න අහනවා. ඒ අහන්නේ සමාජයේ තියෙන ප්‍රශ්න. ඒතර අපි කියන්නේ මේ දේශනාව මේ විවෘත මනසින් අහන්න. නිදහසේ අහන්නේ. නිදහසේ අහන් ඉඳලා යමක් තේරුම් ගන්න වෑයම් කරන්න. හැමදාම මේ සසර දුකට අහුවෙලා ඉපදිපදි මෙරි මෙරි මේකේ දිගට යන්න එපා. මේකෙන් අපි ගැලවෙන පාරක් කියනවා. අවංක උත්සාහයක්, අව්‍යාජ උත්සාහයක් යොදන්න මේකෙන් ඉවත් වෙලා නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා. ඔබේ උත්සාහය අවංක නම් ඔබේ ප්‍රත්‍යක්ෂය ඔබ ළඟ සිටිනවා. අපේ හඳුරන්නේ මේ වෙනකොට මේ වැඩසටහන 24,000ක් පිරිසක් බලනවා. ඒ අතර අපිට කමෙන්ට්ස් 1400ක් පමණ තියෙනවා. මේ සියලු කමෙන්ට්ස් අපි එකිනෙක හරියට විමසා බලා මේ අතරින් අපිට ගත යුතු දේවල් අපි ලබන්න පොයේ. මම කියන්නේ හරේන්ද්‍ර අපේ වැඩසටහන අපිට පක්ෂය විතරක් නෙමෙයි බලන්න ඕන. බුදුහාඳුරෝ බණ කිව්වේ යාගේ ශ්‍රාවකයන්ට නෙමෙයි, වෙනත් මතධාරීන්ට, අන්‍ය ආගමිකයන්ට. මං කියන එක පැහැදිලිද? ඒ නිසා මං හැමතිස්සෙම කතා කරන්නේ සමාජයේ ඉන්න මට බණින මිනිස්සුන්ට. මං කැමති නෑ මට ගෞරව කරන, මට වඳින ගාත කියන මිනිස්සුන්ට ආමන්ත්‍රණය කරන්න. ඒ නිසා මං කියන්නේ මේ වැඩසටහන මට බැන බැන බලහල්ලා. හොඳයි, අපි ඔබෙන් ඉල්ලන්නේ අපේ හාමුදුරන් වහන්සේ කියන දේ පිළිගන්න මානසිකත්වයෙන් හෝ නොපිළිගන්න මානසිකත්වයෙන් නෙවෙයි. උන්වහන්සේ දේශනා කරන දේ හරිද වැරදිද කියලා තීරණය කරන්න පුළුවන් මානසිකත්වයෙන් නරඹන්න. මොකද ධර්මය කියලා කියන්නේ සැබවින්ම මේ විනිශ්චය තමයි. පැහැදිලිව මේ පිළිබඳ විමසලා අවසානය ගන්න තීන්දුව තමයි ධර්මයේදී නිවැරදි වෙන්නේ. ඒ නිසා ඔබගේ සියලුම මේ පිළිබඳ අදහස් මතවාද දිගින් දිගටම යොමු කරන්න අපි ලබන මාසෙත් පළවෙනි සතියේදී දිනයක් ඔබට කලින් සඳහන් කළා. මේ විදිහටම ඔබට තිබෙන අපිට තිබෙන ගැටලු අපේ හාමුදුරන් වහන්සේ විමසන්නට බලාපොරොත්තු වෙනවා. එමන අපේ හාමුදුරනේ බොහොම පිං සිරසමත පතුරු සාමෙන් වහන්සේට අද මේ දහම් කතිකාවතට වැඩම කළාට. හොඳයි.